ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ගැන. එතකොට මේ ගැන සමහරවිට දන්නවා ඇති ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය මේ දවස්වල කතාබහ වෙන කාරණය ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඒක සකස් කරලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය තමයි අපාර ඉවද කියලා මට මතකයක් නැහැ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හැටියට අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීම තියෙන්නේ මධ්‍යම රජයේ නැත්නම් රේඛීය අමාත්‍යාංශය. එතකොට රේඛීය අමාත්‍යාංශය තමයි ප්‍රතිපත්තිමය තීන්දුව ගන්නෙ. එතකොට පළාත් බලවල තියෙන මේ ගන්න ප්‍රතිපත්ති තීන්දුවට අනුගත වෙලා තමන්ගේ පළාත්වල ඒවා ක්‍රියාත්මක කරන එක තමයි පළාත් බලවල තියෙන්නේ. එතකොට ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශය තමයි ප්‍රතිපත්තිමය තීන්දුව අරන් තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ තමයි ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. මම මේක අද දේශනාවෙන් පස්සේ මම මේකේ කොපියක් අද ෂෙයා කරන්න නිකන් අරන් තියාගන්න මේකේ තියෙන කරුණු ප්‍රධාන කරුණු ටික මම කියන්නම් නිබන්ධනයේ ඒකක්වත් ඉදලත් කරලා නැහැ ඔබ නෝට් කරගන්න ඊළඟ නිබන්ධනයේ මම එකට ගැටළු ටිකක් දාන්න ප්‍රශ්න ටිකක් දාන්න මේකේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය කියලා කියන්නේ ප්‍රතිපත්තිය අපිට එන්නේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය අපිට ලැබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2007 ඇලයිරක් 20 කියන චක්‍රලේඛයෙන් තමයි එන්නේ. ඒක එළියට එන්නේ 2007 ඇලයිරක් 20. 2007 2007. 2007 ඇලයිරක් 20 කියන එකෙන් තමයි ජාතික ගුරුමාරු ප්‍රතිපත්ති එන්නේ. ඒකේ නම චක්‍රලේඛයේ නමම ජාතික ගුරුමාරු ප්‍රතිපත්ති. එතකොට මේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියේ තමයි ගුරුවරු ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් සකස් කරලා තියෙන ක්‍රමවේදයේ අන්තර්ගත වෙන්නේ. එතකොට ඔන්න ඒක ලියාගන්න ඔබ 2007 ඇලයිරක් 20 චක්‍රලේඛයේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය. එතකොට මේකෙන් තමයි ගුරුවරු මාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ ගුරුමාරු ප්‍රතිපත්තිය සකස් කිරීමේ ප්‍රධාන අරමුණ තමයි මේ ප්‍රධාන අරමුණ තමයි මේ ප්‍රධාන අරමුණ තමයි මේ අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායක අන්දමින් සිදු කළ හැකි වෙන පරිදි හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මේක නිකන් තේ ඉස්සලා අහගන්න පස්සේ ලියාගන්න එපා මේ අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායක අන්දමින් සිදු කළ හැකි වෙන පරිදි සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ ගුරුවරුන්ගේ උපරිම සුබ සාධනයේ සැලසිරිපත් ඒ උපරිම සුබ සාධනයේ සැලසෙන පරිදි තමයි මේ කියන්නේ අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායක අන්දමින් කරගන්න පුළුවන් විදිහ වෙන විදිහට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ ගුරුවරුන්ගේ උපරිම සුබ සාධනය සැලසෙන පරිදි තමයි මේ ප්‍රතිපත්තිය සකස් කරලා තියෙන්නේ. එතකොට ඒ තමයි මේ ප්‍රතිපත්තියේ පදනමත් නෙමෙයි මේ ප්‍රතිපත්තියේ අභිලාෂය ඒක. එතකොට ඒක පදනම නෙමෙයි මේ පදනම වෙන කරුණ ටික මම කියන්නම්. අභිලාෂය ඒක. එතකොට මොනවාද අධ්‍යාපනයේ අධ්‍යාපන ක්‍රියාවලියේ වඩාත් ඵලදායක අයුරින් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි. නැත්තම් වඩාත් ඵලදායි අයුරින් සිදු කළ හැකි වන පරිදි. සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගුරුබවතුන්ගේ උපරිම සුබ සාධනයේ සැරසෙන තමයි මේ මාර්වින් ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ අභිලාෂයෙන් තමයි මේ මාර්වින් ප්‍රතිපත්තිය සකස් කරලා තියෙන්නේ. ඒක මම ඒ කරුණු දෙක ලියාගන්න කි මොකක් ඇයි මේ මාර්වින් ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ? අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායක අන්දමින් සිදු කරන්න ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ උපරිම සුබ සාධනය සකස් කරන්නත් තමයි සුබ සාධනය ඇති කරන්නත් තමයි මේ ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ දෙන්නේ. එතකොට වඩාත් ඵලදායක අන්දමින් ක්‍රියාත්මක කිරීම කියන එකට තර්කය තමයි වඩාත් ඵලදායක අන්දමින් ක්‍රියාත්මක කිරීම කියන තර්කය තමයි මේ ගුරුමාරු හරහා කොයිම අවස්ථාවකවත් ගුරුවරු කේන්ද්‍රගත පාසල් වලට එක් රොක් වෙන එක වලක්වලා තියෙනවා. ඒ තැන් වලට ගොඩ ගැහින්න බෑ. එතකොට ගොඩ ගැහිලා ඉන්නවනම් තුනී කරගන්න එක තුලණය කරගන්න එක මේ 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 ගුරුමාරු ප්‍රතිපත්තිය හරහා කෙරෙන්න. එතකොට ඒ ඔන්න ඒ පැත්තෙන් අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායි වෙනවා. එතකොට තව එකක් වෙනවා ගුරුවරු නැති පාසල් වලට කියන්නේ කිසියම් විෂයක් සඳහා ගුරුවරු නැත්තම් මේ තුලණය කිරීමේදී ගුරුවරු ඒ පාසල් වලට ලැබෙනවා. එතකොට ආයිත් අධ්‍යාපන ක්‍රියාවලිය ඵලදායි වෙන්නේ ඒකත් හේතුවක් වෙනවා. එතකොට සුබ සාධනයේ සැලසෙනවා කියන්නේ සමහර ගුරුවරු ඉතාම දුෂ්කර ප්‍රදේශවල මුල්පත් ඉඳලා සේවය කරනවා. ඒගොල්ලන්ට නගරයට එන්න අවස්ථාවක් නැහැ.
හැබැයි මේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය හරහා නගරයේ කේන්ද්‍රගත පාසල්වල දීර්ඝ කාලයක් සේවය කරන අය මේ ඉස්කෝලවලට යවල ඒ තැන්වල අය මේ ඉස්කෝලවලට එන්න අවස්ථාව උදා වෙනවා. ඒගොල්ලන්ට සුබ සාධනයක් සිද්ධ වෙනවා. එතකොට සිසුන්ටත් සුබ සාධනයක් වෙනවා. මෙතෙක් කල් Taman කිසියම් විෂයක ගුරුවරු නැත්නම් වෙනත් පාසල් අතිරික්ත වෙලා ඉඳිද්දි අපේ ඉස්කෝලේ නැහැ කියන මතය කියන ඒකත් සමණය වෙලා ගුරුවරු තුලණය වෙලා Tamanට ගුරුවරු හම්බ වෙනවා. සිසුන්ටත් සුබ සාධනයක් සිද්ධ වෙනවා. එතකොට තව ගුරුන්ට වෙන වාසියක් තමයි මේ මේ ස්ථාන මාරු හරහා තමන්ගේ දරුවෝ නගරයේ පාසල් වලට දාගන්න. එතකොට තමන්ටත් නගරයට එන්න, නගරයේ පදිංචි වෙන්න එන්න අවස්ථාවල් මේ හරහා උදා වෙනවා. ඒකත් ඒක ගුරුවරුන්ට හම් වෙන තව එක සුබ සාධනයක්. ඊළඟට තව එකක් වෙනවා ගුරුවරු ඊටාම දුෂ්කර පාසල් වල සේවය කරන ගුරුවරු හැමදාම ඊටාම අවම පහසුකම් යටතේ ඊටාම දුක් විඳගෙන සේවය කරන ගුරුවරු ඒගොල්ලන්ට කවදාවත් සුවපහසු පහසුකම් තියෙන එතකොට ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියට පහසු අවස්ථාවල් තියෙන පාසල් වල සේවය කරන්න ලැබීම නිසා ඒගොල්ලෝ පොඩි මන්දෝත්සාහ ගතියක ඉන්නවා. ඒ අයටත් අවස්ථාවක් හම් වෙනවා මේ ගුරු මාර්ග ප්‍රතිපත්තිය හරහා තෝරාගත්ත මේ 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 පහසුකම් තියෙන හොඳ ඉස්කෝලකට ඇවිල්ලා තමන්ගේ ගුරු වෘත්තිය ප්‍රබුගතමත්ව යෙදෙන. එතකොට මේවා තමයි මේ සුබ සාධනීය සහ අධ්‍යාපන ක්‍රියාවලිය වඩා ඵලදායකව සිද්ධ වෙනවා කියලා මේ මේ චක්‍රලේඛයේ පළවෙනි PLE පළවෙනි රූල් එකම දීලා තියෙනවා. එතකොට සුබ සාධනීය සැලසෙනවා කියන වචනේ තිබුණාම ඒකෙම අර්ථ ගැන්වෙනවා මේ ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ ගුරුවරු අමාරුවේ දාන්න ඈතට මාරු කරලා දාන්න පලි ගැනීම කරන්න තමන්ට හිතවත් අයට තැන දීලා අහිතවත් අය එලවල දාන්න ඒ අර්ථයෙන් මේ ක්‍රියාත්මක වෙනවා නම් කොයි හරි ඒක ලොකු වැරද්දක් ඒක නිවැරදි වෙන්න ඕනි. එතකොට එහෙම කරන්න බෑ. ඒතර දේශපාලන පලි ගැනීම ඒවට මේ ගුරු මාරු ප්‍රතිපත්තිය හරහා ඉඩක් ඇත්තනේ. ඇත්තට මේක මේ ගුරුමාරු ප්‍රතිපත්තිය තියෙන විදියට ක්‍රියාත්මක වෙනවා නම් එහෙම ඉඩක් අවකාශයක් ඇත්තේ නැහැ. එතකොට ඒ තමයි ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය සකස් වෙන එක සම්බන්ධයෙන් පසුබිම මම ඔය කිව්වා. පසුබිම මේක ඇහුවොත් එහෙම කෙනෙක් ඇයි ගුරුමාරු ප්‍රතිපත්තියක් හදන්න කිය අවශ්‍යතාවය මොකද්ද කියලා ඇහුවොත් මෙන්න ඔය අවශ්‍යතාව දෙක ලේසියෙන්ම කිව්වා. එකක් තමයි අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීම. එතකොට ඒක තමයි පළවෙනි කාරණේ. ඊළඟට අයි කියන්න පුළුවන් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ උපරිම සුබ සාධනීය සකස් කිරීම. මේ අරමුණු දෙකෙන් තමයි මේ අරමුණු නෙමෙයි මේ පසුබිම් මත ඉඳගෙන තමයි මේ පසුබිම් මත තමයි ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙන්නේ. එතකොට ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය සකස් වුණු අරමුණු මූලික කරුණු කියන්නේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට පදනම් වෙච්ච මූලික කරුණු කීපයක් තියෙනවා. ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය මාරු කිරීමට පදනම් වෙච්ච ඒවා නෙමෙයි. කියන්නේ ගුරුවරු මාරු කිරීම සම්බන්ධයෙන් පදනම් වෙච්ච කරුණු නෙමෙයි. මේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය. ඇයි මේ ප්‍රතිපත්තියක් හැදුවේ? ප්‍රතිපත්තියක් නැතුවත් මාරු කරන්න පුළුවන්නේ. ඉල්ල නිල්ල නැට දෙන්න පුළුවන්. මැති යමතුරු බලපෑම් කරන තැන් වලට මාරු කරන්න පුළුවන්. කලාපද්දක්ෂ ජීවිතවත් අය ළඟ ඥාති හිත මිතුරන්ට ලඝු ඉස්කෝල දෙන්න පුළුවන්. කලාපද්දක්ෂක තර්ජනී කරනවා කියයට ඊළඟ තැන් දෙන්න පුළුවන්. එහෙමත් පුළුවන් කරන්න. හැබැයි එහෙම කරන්නේ නැතුව මේ ප්‍රතිපත්තියක් හදලා තියෙන්නේ ඇයි? ඒතර මේ ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ මෙන්න මේ කාරණා නිසා. පළවෙනි එක තමයි මෙන්න මේක හරි වැදගත්. මේක ඔබ කොහේ හරි සටහන් කරගන්න. මේ පළවෙනි එක ගුරුමාරු ප්‍රතිපත්තිය මෙන්න මේ කරුණු මත තමයි පදනම් වල සකස් කරලා තියෙන්නේ. පදනම් ගුරුමාරු ප්‍රතිපත්තියේ පදනම් මූලික කරුණු මත පදනම් විය යුතුයි. මෙන්න මේවා තමයි කරුණු. පළවෙනි එක තමයි හැම විටම හැම අධ්‍යාපනයේ හැම වෙලාවෙම අධ්‍යාපනයේ හැම වෙලාවෙම ශිෂ්‍ය කේන්ද්‍රීය විය යුතුයි. ශිෂ්‍ය කේන්ද්‍රීය විය යුතුයි කියන සංකල්පය අධ්‍යාපනයේ හැම වෙලෙම ශිෂ්‍ය කේන්ද්‍රීය. ශිෂ්‍යව නැත්නම් අධ්‍යාපනේ නැහැ. ඒකට ගුරු අධ්‍යාපනයේ හැම විටම ශිෂ්‍ය කේන්ද්‍රීයයි. ශිෂ්‍යව නැත්නම් අධ්‍යාපනය නැහැ. ඒකට ශිෂ්‍ය කේන්ද්‍රීය වෙන්න නම් ශිෂ්‍ය කේන්ද්‍රීය වෙන්න නම් ගුරුවරු ඉන්න ඕනේ. ඒකට මේ මේ මේකෙදි වෙන්නේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියේදි වෙන්නේ අධ්‍යාපනයේ හැම විටම ශිෂ්‍ය කේන්ද්‍රීය වෙන්න ඕනේ නිසා ගුරුවරු ස්ථාන මාරු කිරීමේ ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාව තමයි මූලික කරගන්නේ. පළවෙනි පදනම. පළවෙනි මූලික පදනම මේ ගුරුමාරු ප්‍රතිපත්ති පදනම. අධ්‍යාපනයේ ශිෂ්‍ය කේන්ද්‍රීය නිසා මේ මාරු ප්‍රතිපත්තියේදී ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාව තමයි ප්‍රමුඛ ස්ථානයලා සලකන. එතකොට අධ්‍යාපනයේ මේ මාරු ප්‍රතිපත්තියේදී ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාව තමයි එක. ඒක තමයි පළවෙනි බලන්නේ. ඒක වෙන විදිහකින් කිව්වොත් එහෙම මේ ගුරුමාරු ප්‍රතිපත්ති කරලා ගුරුවරු යාන මැන කලත්තල හැඳි ගාලා දානවා නෙමෙයි. අවසානයේදී ගුරුවරු ළමයින්ට ගුරුවරු ඉන්නවා. ශිෂ්‍යයන්ට ගුරුවරු ඉන්නවා. අපි ගුරුවරු 200ක් මාරු කර අපේ කලාපේ
අපේ කලාවේ ගුරුවරු 400ක් මාරු කරා කියලා කිව්වට වැඩක් නැහැ. ළමයින්ට ගුරුවරු හම්බෙලා නැත්තම්. ඒත් මේකේ පළවෙනි පදනම මූලිකම කරුණ මුඛ්‍ය කාරණේ ප්‍රමුඛ කාරණේ ප්‍රමුඛතාවීලා සැලකිය යුතු කාරණේ තමයි ශිෂ්‍යයන්ට ගුරුවරු ලබලා දීම. නැත්තම් ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම. ඒතර ඔන්න ඒක තමයි මේකේ පළවෙනි කාරණා. ගුරු මාරු ප්‍රතිපත්තිය මොකද්ද? පදනම මොකක්ද? මුඛ්‍ය කාර ගුරු මාරු ප්‍රතිපත්තිය කිරීමේ ඇති කිරීමේ මුඛ්‍ය පදනම මොකක්ද? ඔන්න මේක තමයි පළවෙනි. ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම. ශිෂ්‍යයන්ට ගුරුවරු දෙන එක. දෙවෙනි එක තමයි දෙවෙනි කාරණේ මේ ඕනි වේ මේක කරුණක් දෙකක් විභාගෙදි ලියන්න දෙන්න පුළුවන්. මේ ඔක්කොම ඕනේ නැහැ. මේකේ නම් කරුණු කරුණු 8ක් තියෙනවා. මේ චාක මේ ගුරු මාරු ප්‍රතිපත්තියේ කරුණු 8ක් තියෙනවා. මම එවන්නම් ඔබට මේක එතකොට බලා ගන්න පුළුවන්. ඒ කරුණු 8ම මතක තියාගන්න 3ක් විතර මතක තියාගන්න. එතකොට හොඳටම ප්‍රමාණවත්. පළවෙනි එක මතක තියාගන්න දැන් ලේසිනේ. මේ ශිෂ්‍ය කේන්ද්‍රීයයි අධ්‍යාපනය නිසා ශිෂ්‍යයන්ට ශිෂ්‍යයන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න. දෙවෙනි එක තමයි අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ලියා ගන්න කලින් ඉස්සෙල්ලා හිතේ හදාගන්න. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම රඳා පවතින්නේ ගුරුවරුන්ගේ දැනුම කුසලතා සහ අකල්ම මත. ගුරුවරු කොච්චරක් දැනුවත්ද? ගුරුවරු කොච්චරක් කුසලතා සම්පන්නද? ගුරුවරුන්ගේ ආකල්ප කොයිතරම් හොඳද කියන එක මත තමයි අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රඳා පවතින්නේ. එතකොට මේ ගුරුමාරු කිරීම හරහා මේ ගුරුවරුන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප සංවර්ධනය කර ගැනීමට අවකාශ සැලසෙන්න ඕන. එතකොට අන්න ඒක තමයි දෙවෙනි කාරණේ. එතකොට අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සඳහා ගුරුවරුන් සතු, ඔබ සතු, ඔබ ගුරුවරුනේ. එතකොට ඔබ සතු දැනුම කුසලතා සහ ආකල්ප බලපං. ගුරුවරු සතු දැනුම කුසලතා සහ ආකල්ප මත තමයි අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රඳා පවතින්නේ. එතකොට මේ මාරුවීම් හරහා ගුරුවරුන්ට අවස්ථාවක් ලැබෙන්න ඕනේ. තමන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප සංවර්ධනය කරගන්න. ඒක පදනම් කරගෙන තමයි මේ මාර්ගයෙන් කරන්නේ. එහෙම නැතුව මේ ඇරලා දාන්නද අපි ගුරුවරු 500ක් මාරු කර අපේ කලාව මේ අවුරුද්ද කියලා කලාපද්දේශර උදන් අනනවා නම් ඒක නෙමේ ප්‍රධාන කාරණය. මේ ගුරුවරු සංවර්ධනය වෙන්න ඕනේ විදියට මාරු කළද. උදාහරණයක් ඈත කෙළවරේ පිටිසර ගමක ඉතාම ආම පහසු කරන්නටදී ඉතාම මහන්සියෙන් කැපවලඩ කරන ගුරුවරයා ඊටත් අන්ත ඉස්කෝලේකට දාලා අකමැත්තෙන් එහෙනම් ඒ ගුරුවරයාගේ දැනුම කුසලතා සහ ආකල්ප සංවර්ධනය වෙන්නේ නැහැ. ඒකට දැනුම කුසලතා ළමයි ඒගොල්ලන්ට ගුරුවරුන්ට විභාගයක් කරගන්න, පන්තියකට යාගන්න, බාහිර උපාධියක් කරගන්න, ඩිප්ලෝමාවක් කරගන්න, ඒවට අවස්ථාවක් සැලසෙන විදිවලට. ඒකට ඒව අවහිර වෙන විදිවලට මායතර මාරු කරලා විනාශ කරලා දාන්න බෑ ගුරුවරු මේක හර. ගුරුවරුන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප සංවර්ධනය වෙන මට්ටමට මේක මාරු කර මේ මාරුවීම් ක්‍රියාත්මක වෙන්න එකට අවකාශ සලසන්න. ඒ තමයි දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණය තමයි ගුරුවරුන්ගේ ගුරුවරු මේ තුන්වෙනි කාරණය තමයි මේ 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 ගුරුමාරු ප්‍රතිපත්තිය ගුරුමාරු ප්‍රතිපත්තිය හරහා ගුරුවරුන්ට අනිසි බියකින් තොරව හොඳට අහගන්න ඉස්සෙල්ලා අහලා පස්සේ ගොනු කරලා හදාගන්න තමන්ගේ වචනේ. අනිසි බියකින් තොරව තමන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය පිළිබඳව ලොකු විශ්වාසයක වැඩ කරන්න පුළුවන් කරනවා. තමන්ට ශාස්ත්‍රීය නිදහස තියෙන්න ඕනේ. ඒව නැති කරන සුළු විදියට නෙමෙයි මේ මාර්වින් කරන්න කියන්නේ. ගුරුවරුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාවයේ පිළිබඳ විශ්වාසය තහවුරු වෙන විදියට. එතකොට ශාස්ත්‍රීය නිදහස ආරක්ෂා වෙන විදියට. එතකොට ගුරු මාරු පිළිබඳ අනිසි බියකින් තොරව සේවය කර හැකි වෙන පරිදි. ඊළඟට සේවා තෘප්තිය උපරිම වන පරිදි කරුණු හතරක් කිව්වන පරිදි තමයි මේ මාර්ග ටික කරේ. දෙවෙනි ප්‍රතිපත්තිය දෙවෙනි පසුබිම දෙවෙනි ගුරුමාරු ප්‍රතිපත්තිය දෙවෙනි අවශ්‍යතාවය. ඒ කියන්නේ ගුරුමාරු ප්‍රතිපත්තියක් ඇයි ඕන? මෙන්න මේ කරුණ. ගුරුවරුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාවය ඇති වෙන්න ඕනේ. අනිසි බියකින් තොරව කියන්නේ ස්ථාන මාරුවීම පිළිබඳ අනිසි බියකින් තොරව සේවය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ශාස්ත්‍රීය නිදහස තියෙන්න ඕනේ. ඊළඟට වෘත්තීය තෘප්තිය සේවා තෘප්තිය උපරිමයෙන් සැලසෙන්න ඕනේ. එතකොට මේ කරුණු හතර ක්‍රියා ඒ හතර ප්‍රායෝගික தත්ත්වෙට පත් කරන තමයි මේ මාර්වින් ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. එතකොට ඔන්න ඒක මතක තියාගන්න. තුන්වෙනි කාරණේට මම කිව්වේ කරුණු හතරක් ගැන. තුන්වෙනි කරුණ හැටියට මම ඉදිරිපත් කරේ පොඩි කරුණු හතරක්. වෘත්තීය සුරක්ෂිතභාවය, ශාස්ත්‍රීය නිදහස, මාර්වින් පිළ දානසි බියකින් තොරවීම සහ උපරිම සේවා තෘප්තිය සැලසෙන අයදී.
මේ මාරින් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අනිසි බියකින් තොරව සේවය කරන ස්ථාන මාරින් පිළිබඳ අනිසි බියකින් කියලා කියන්නේ කාගේවත් බලපෑමකට එයාට මෙයාට තල්ලු කරනවා කියන බය ඇති වෙන්න බෑ. එතකොට සමාජලාට ප්‍රින්සිපල් වල තරහයි නම් ප්‍රින්සිපල් එක තරහයි නම් අමනාපයක් නම් ඇරලා දාන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. එතකොට තමන්ට ඉල්ලන්න අවස්ථාවල් හම්බෙනම තමන් ඉල්ලන සේවා ස්ථාන වලින් පහකට හෝ හයකට ඉල්ලන්න තියෙන සංඛ්‍යාවන් එකකට මාරීම ලැබෙන්නේ. වෙනතනකට මාරීම ලැබුණොත් අභියාචනයක් දෙන්න පුළුවන්. ඒ අභියාචනයේ තමන්ගේ කර්ම දුක් ගැන ඉදිරිපත් කළ වෙනස් කරගන්න පුළුවන්. ඒකට විවිධ වෘත්ති සමිති වල නියෝජිතව මේකේ සම්බන්ධ වෙන විවිධ දේශපාලන පක්ෂ වල සම්බන්ධ වෘත්ති සමිති වල සම්බන්ධ වෙනවා. එතකොට දේශපාලන පීඩනයක් ඉන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හැම කෙනෙක්ම වාඩිලා ඉන්නේ සමාර මණ්ඩලෙ. ඉතින් මේ වගේ හොඳ බැලන්ස් එකක් හැදෙන්න තමයි මේ මාර්ග ප්‍රතිපත්තිය සකස් කරලා තියෙන්නේ. හතරවෙනි එක තමයි මේ අධ්‍යාපනික සැල ගොනු කරගන්න ඕගොල්ලන්ගේ ඔළුවේ පස්සේ සටහන් කරගන්න. හතරවෙනි පදනම තමයි මේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ප්‍රාදේශීයව තියෙන විෂමතා. කියන්නේ ඈතවල තියෙන අඩුපාඩුකම් ළඟ තියෙන නගරයේ තියෙන පහසුකම් මේක. ඒකට ප්‍රාදේශීය වශයෙන් කියන විෂමතා මේ හැකියතාක් අවම කරලා ශිෂ්‍යයන්ගේ ඉගෙනුම් ගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව බාධාවකින් තොරව කරගෙන යන්න ඕනේ පසුබිම සකස් කිරීමත් මේකේ අරමුණ. ප්‍රාදේශීය විෂමතා කියලා කියපුවාම නගරයේ සහ නගරයේ ආසන්න පාසල් ගුරුවරු ඕනි තරම් ඉන්නේ. අපි ඒක ඇත්ත ප්‍රායෝගික තත්ත්වය අපි දන්නවනේ. නගරයේ සහ නගරයේ ආසන්න පාසල් ගුරුවරු අතිරික්ත වෙන්නත් ඉන්නවා. හැබැයි ඈත පරියන්තයේ පාසල් වල, කියන්නේ පරිදියේ පාසල් ඈත තියෙන පාසල් වල, කේන්ද්‍රයේ තියෙනවා නෙමෙයි පරිදියේ තියෙන පරියන්තයේ තියෙන පාසල් වල ගුරු උනතාවයන් තියෙනවා. ගුරුවරු නැහැ, ඉංග්‍රීසි ගුරුවරු නැහැ, ක්‍රීඩා ගුරුවරු නැහැ. ඔක්කොම නගරයේ ඉන්නේ. එතකොට මේ ආදි වශයෙන් එහෙම ප්‍රශ්න කීපයක් තියෙනවා. ප්‍රාදේශීය වශයෙන් විෂමතාවයන් තියෙනවා. ප්‍රාදේශීය විෂමතාවයන් අවම වෙන විදිහ. ඒ ප්‍රාදේශීය විෂමතාවන් තුලණය වෙන්න ඕනේ මේ මාර්ගයෙන් හරහා. එහෙම වෙලා මේ දරුවන්ගේ මූලික ඉගෙනීම් ක්‍රියාවලිය බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන්. ඒකට මේකත් මේ මාර්ගයෙන් ප්‍රතිපත්තියේ මේ අවශ්‍යතාවය. මාර්ගයෙන් ප්‍රතිපත්තිය අවශ්‍ය මූලික පදනමක්. මේ මාර්ගයෙන් ප්‍රතිපත්තියේ. මාර්ගයෙන් ප්‍රතිපත්තියක් හැදුවේ ඇයි? මෙන්න මේ අවශ්‍යතාවයක් සම්පූර්ණ දැන් මම හතරක් මම කීවා. ඊළඟට තව එකක් තියෙනවා සමහර පාසල්වල ඉන්නවා ඉතාම දක්ෂ ගුරුවරු. ඒගොල්ලෝ සැබෑවින්ම දක්ෂ ගුරුවරු. එතකොට ඒ දක්ෂ ගුරුවරුන්ගේ ඇසුර ලබන්න අනිත් දරුවන්ටත් අවස්ථාවක් හම්බෙන්න ඕන. ඒ කියන්නේ අනිත් අය අදක්ෂයි කියන එක නෙමෙයි. ඕනම කුලකයක් ගත්තොත් ගුරුවරු හෝ ශිෂ්‍යයෝ හෝ නිලධාරීන් හෝ වෙන ඕනම වර්ගයක් ගත්තොත් ඒකේ දක්ෂයි ඔක්කොමලා. හැබැයි අතිදක්ෂයොත් ඉන්නවා. එතකොට මේ කියන්නේ එහෙමයි. يعني විශේෂ සම්පත් පුද්ගලයෝ නැත්තම් දක්ෂ අතිදක්ෂයි විශේෂ සම්පත් පුද්ගලයෝ ඉන්නවනම් ඒවා මේ අනිත් දිවයිනේ අනිත් ප්‍රදේශවල ඉන්න එකත් ඒ වගේ අතිදක්ෂ අය දක්ෂ සම්පත් පුද්ගලයෝ ඇසුරු කරන්න අවස්ථාව සලසා දීලා එහෙම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ආකාරයට ගුරු සේවයේ මානව සම්පත සාධාරණ පරිදි බෙදී යන බව තහවුරු කිරීම මේ ගුරු මාර්ග ප්‍රතිපත්තිය අවස්ථාව. එතකොට සමානව සම්පත අනිකුත් ප්‍රදේශවල ජනතාවට භුක්ති විඳින්න පුළුවන් විදිහට මේක මේ බෙදී යන ආකාරයට මේ ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට ඒක පස්වෙනි කාරණ. තව හයවෙනි එකක් වැදගත් එකක් මතක තියාගන්න ලේසි එකක්. මම පහක් කිව්වා හයවෙනි එක ලේසි. එකම ප්‍රදේශයක දීර්ඝ කාලයක් අඛණ්ඩව සේවය කිරීමෙන් ඇතිවන ඒකාකාරී. ඒ ගුරුවරුන්ට එකම පාසලක සේවය කරාම ඒකාකාරී. තමන්ට වෙනසක්වත් පේන්නේ නැහැ. තමන්ට හැදකුදයක්වත් පේන්නේ නැහැ. මොකද හැමදාම දැකලා ඉතින් ඉඳලා ඒකෙම ජීර්ණය වෙලා ඉඳලා එහෙම පේන්නේ. ඒකද තන මාරු වෙලා ගියාම පොඩ්ඩක් අලුත් විදිහට හිතන්න පටන් ගන්න. අලුත් විදිහට දකින්න. ඒකට ඒක වැදගත් හොඳ නැවුම් අත්දැකීම. ඒකට විවිධ ප්‍රදේශවල විවිධ ආර්ථික සමාජයේ පසුබිම් වල ඉන්න තියෙන පාසල්වලත් වල සේවය කරන්න ලැබීමෙන් ඒ අයගේ ඒකාකාරී බව නැති වෙලා යනවා. ඒගොල්ලන්ගේ තියෙන එකම ඒ ඒකාකාරී බව
වෘත්ති සංවර්ධනයට බාධාව. එතකොට අන්න ඒක ඒක තේරුම් අරගෙන. ඒක තේරුම් අරගෙන විවිධ විවිධ ප්‍රදේශවල සේවය කරන අවස්ථාව ලබා දීමෙන් ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම. විවිධ විවිධ ප්‍රාදේශීය විනාශකම් තියෙන පාසල්වල සේවය කරන අවස්ථාව සලසා දීමෙන් මේගොල්ලන්ගේ වෘත්තියේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම. අරමුණ දැන් උදාහරණයක් තව ඔක තව ටිකක් පැහැදිලි කරොත් එහෙම එක ඉස්කෝලේක ගණන එකම ඉස්කෝලේ අවුරුදු 15ක් 20ක් වැඩ කරන වැඩ කරනකොට ළමයින්ටත් මේ මිනිස්සු එපා වෙනවා මේ මිනිස්සුන්ට ළමයිත් එපා වෙනවා ගමේ මිනිස්සුත් එපා වෙනවා ප්‍රින්සිපල් එපා වෙනවා පාසල් ගොඩනැගිලි පිට මේ හැම එකක්ම දැකලාම අප්‍රසන්න වෙලා මේ ඒකාකාරී බව නිසා අප්‍රිය වෙලා යනවා හැබැයි ඔහම ඉන්න ගුරුවරයෙක් එකපාර මිනිස්සුන්ට මාරු කරාම එයා යන්නේ නැවුම් පරිසරයකට නැවුම් ළමයි නැවුම් ප්‍රදේශයක් නැවුම් දෙමව්පියෝ ඔක්කොම අලුත්. ඒකට එයාට අලුත් වෙලා එතන උගන්නන්න පුළුවන්. අන්න ඒකයි ඒ ඒ කාරණේ සරල තේරුම. එතකොට මම දැන් හයක් කීවා. හත් වෙන එකත් මම කියන්නම් එකත් නිකන් සටහන් කරගන්න ඔක්කොම මතක තියාගන්න තුන හතරක් තියාගත්තම තමයි විභාගෙට අහන්නේ එහෙම. කරුණු තුනක් කියන්න, දෙකක් කියන්න, ඔය ආදි වශයෙන් අහන්න. එතකොට තව එකක් තමයි ශාස්ත්‍රීය මානව සම්පත්. දැන් අධ්‍යාපන ශාස්ත්‍රීය මානව සම්පත්තික විධිමත් කළමනාකරණය අධ්‍යාපනයේ මානව සම්පත් විධිමත් කළමනාකරණයකින් ඒ කියන්නේ විධිමත් කළමනාකරණය තුලින් උපරිම කාර්යක්ෂමතාව. එතකොට මේ මානව සම්පත් විධිමත් විධිමත්ව කළමනාකරණය කරලා උපරිම කාර්යක්ෂමතාවයට ගෙනියන එක 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 තව ආරමුණු. එතකොට හතක් මම දැන් කිව්වා. අටවෙනි එකත් නොකියුවොත් එහෙම මේ ඒකයි දා එකක් මම කියවේ නැහැ කියලා අටවෙනි එකේ තියෙන්නේ මේ මාරු ප්‍රතිපත්තියක් හදලා තියෙන්නේ විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක කරන්න. يعني විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය තමයි ප්‍රතිපත්ති. මේ ප්‍රතිපත්තියක් නැති වුණොත් ප්‍රතිපත්තියක් නොතිබුණා නම් විනිවිද භාවය නැතුව යනවා. එතකොට ඉල්ලම් පත්‍රයේ දින ඉස්කෝලේ දෙන්නේ හිතවත් අයට වේවා දෙනවා, අහිතවත් අය ඈතට දානවා. ඒ මේ ඥාතීන්ට වෙන විදිහකට සලකනවා. තමන්ගේ දරුවා ඉන්න ඉස්කෝලේ ගුරුවරු වැඩියෙන් දානවා නැති එකට ඔයාදී විෂමතාවල් අක්‍රමිකතාවල් ඇති වෙන එක නැති කරලා විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක කරන දේ මාරු ප්‍රතිපත්තියක් හදලා දැන් මම අටක් කියව කරුණු ඔය අටයි තමයි ප්‍රතිපත්තියෙම තියෙන්නේ ඔය ඔය කරුණු අට මත ඔය කරුණු අට මත තමයි මේ මාරු ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ මේ මාරු ප්‍රතිපත්තිය නෙවෙයි මම ඔය කියන්නේ ඔය කරුණු මත තමයි මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම හරහා වෙන්නේ ඔය ටික වෙන්න ඕනි ඔය ටික මම දැන් නැහැ ඔයගොල්ලන්ගේ කලාපල ලංකාවේ කොයි කොයි කලාප දැන් මේකේ මේක දැන් බලාගෙන ඉන්නවා 65 දෙනෙක් මමත් එක්ක මම ඇරුණාම 60 මම ඇරුණාම 64 දෙනෙක් මේක දිහා බලන් ඉන්නවා. ඔය 64 දෙනා කලාප කීයකද මම දන්නේ. පළාත් කීයකද දන්නේ නැහැ. ඒකට ඒ පළාත්වල ඔබලාගේ කලාපවල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒකට දැන් මේ වෙනකොට රටම ගත්තාම ගුරු විශාල ගුණිකයක් නැති වුණාට කලාපවල ගුණිකයක් තියෙනවා. ඒක කලාපයේ ගත්තාම ඔය කියන තරමේ ගුරුකයක් ඇත්තේ නැහැ. කේන්ද්‍රගත පාසල්වල ගුරුවරු ඉන්නවා. ඒ කියන්නේ තෝරගත්ත පාසල්වල විතර මේ විෂමතාවල් ඔක්කොම සුරණේ වෙලා ඇත්තටම හොඳට හැදිලා එන්න ඉපැක් දැන් මම ගුරු සංඛ්‍යාව නිර්ණය කිරීමේ චක්‍රය ගැන මම අද දැන් මට වෙලාවක් ආවත් මම ඒකත් මම කියලා දෙනවා. එතකොට ඒකේ හැටියට ගුරු සංඛ්‍යාව නිර්ණය කරාට පස්සේ ඇත්තටම අපිට ගුරුවරු ඉන්නවා. නමුත් ඉස්කෝලේ ප්‍රින්සිපල්ලා විදුහල්පතිවරු මම දොස් කියනා නෙමෙයි විදුහල්පතිවරු ඉන්නවා නම් දන්නවා ඉස්කෝලේ දැන් මේ ගුරුවරු නින්නේ මේක මේ වෙන පිටාය මේක අහගෙන නැති හින්දා මම ඒක කියාගෙන යන්න මේ කඩේ යන්නත් ගුරුවරු තියන් ඉන්නවා. කඩේ යන්න නිකන් වෙන වෙන පොඩි ඔඩ් ජොබ්ස් වලටත් ගුරුවරු තියාගෙන ඉන්නවා. හිතවත් අය යාළු මිත්‍රයෝ එහෙම ඉතින් කියන් ඉන්නව ආවොත් ඕනම එකෙක් උඹ වරෙන් මචං මං කාලසටහනක් දෙන්නම් කියන එහෙම දෙන්නත් පුළුවන් ඉතින් බොරු කාලසටහන හදලා දෙනවා ඒව ඇත්ත ක්‍රියාත්මකත් නැහැ ඇහුවොත් කාලසටහනක් තියෙනවා හැබැයි ඇත්තටම මේක පන්තිය කියලා උගන්වන්නෙත් නැහැ මේම ඒවත් මේ පාසල් වල ඇත්තටම තියෙනවා ඒකට ඒ කියන්නේ ගුරුවරු ඌණ උපයෝජනයක් තියෙනවා මේ මාරු ප්‍රතිපත්තිය හරහා මේවා තුලණේ වෙලා යන්න ඕන තුරණේ වෙලා යන්න ඕනේ මේ ඌණ උපයෝජනය කියන එක මේ නැති වෙලා යන්න ඕනේ මේ ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය හරහා. එතකොට මේ ගුරුමාරුවින් කෙරෙන විදිය ගැන ඉස්සෙල්ලා ආගන්න දැන් ඔය පදනම මම කියලා ඉවරයි. ඔය පදන මත ඉඳගෙන හදලා තියෙන ගුරුමාරු ප්‍රතිපත්තියේ තියෙන්නේ මෙන්න මෙහෙම. එතකොට ගුරුමාරු මණ්ඩලයක් හදනවා. මම කියන්නම් මණ්ඩලයට කවුද ඉන්න ඕනේ කියලා. කලාපයේ ගුරුමාරු මණ්ඩලයක් හදනවා. කලාපයේ ගුරුමාරු මණ්ඩලයක් හදන්නේ කලාපය තුළ කලාපය ඇතුලේ ගුරුමාරුවීම් කරන්න තමන්ගේ කලාපය තුළ ගුරුමාරුම් කරන්න ගුරුමාරු මණ්ඩලයක් හදනවා කලාප ගුරුමාරු මණ්ඩලය. ඒකට ඒගොල්ලන්ට තියෙන කාර්යය තමයි තමන්ගේ කලාපය තුළ ගුරුවරු මාරු කිරීම. ගුරුවරු මාරු කරන කියන්නේ කලා ඒ ගුරුමාරු මණ්ඩලයට සම්බන්ධ වෙන මං සංවිතිය කියන්න
ඒක නිලධාරීන්ට අමතරව විවිධ වෘත්තීය සමිති වල නියෝජිත ඒ කමිටුවේ ඒ ගුරුමාරු මණ්ඩලයේ වාඩි වෙනවා. ගුරුවරුන්ගේ ඉල්ලුම්පත් ඔක්කොම එකතු කරලා අරගෙන ඒවා ඒකේ තොරතුරු ටික විශ්ලේෂණය කරලා ගුරුවරු තුරණය වෙන විදිහට මාරු කරනවා. අවුරුදු පහට වැඩි නම් එකම සේවා ස්ථානයේ අවුරුදු පහට වැඩි අය මාරු කරනවා කියලා තීන්දුවක් ගත්තොත් ඒ ගුරුමාරු මණ්ඩලය නම් පහට වැඩි කට්ටිය ඔක්කොම අරගෙන මාරු කරලා දැම්මේ. එතකොට එහෙම නැත්නම් කලාපදස හිතුණු පරිදි මාරු කරන්න බෑ. ඒකේ මාරු මණ්ඩලයක් මාරු මණ්ඩලය කලාපයේ තුල. ඊට පස්සේ තව මාරු මණ්ඩලයක් තියෙනවා පළාත් ගුරුමාරු මණ්ඩලය. අරක කලාප ගුරුමාරු මණ්ඩලේ ඊළඟට පළාත් ගුරුමාරු මණ්ඩලය. එතකොට ගුරුමාරු මණ්ඩල දෙකයි. එතකොට මේ දෙවෙනි ගුරුමාරු මණ්ඩලයෙන් පළාත් ගුරුමාරු මණ්ඩලයෙන් තමයි තීරණය කරන්නේ පළාත තුල කලාප අතරේ මාරු. එතකොට කලාපය තුල මාරුවින් කලාප ගුරුමාරු මණ්ඩලයෙන් පළාත තුල කලාප අතරේ ගුරුමාරු කරන්නේ පළාත් ගුරුමාරු මණ්ඩලයෙන්. මාරු කරනවා නෙමෙයි මාරු කිරීම නිර්දේශ කරන්නේ. එතකොට එයාලට මාරු කරන්න බෑ මාරු නිර්දේශ කරන්න පුළුවන් මෙයා ආවල් දියට මෙයා ආවල් දියට කියලා. එතකොට දැන් පැහැදිලි කරගන්න කලාප ගුරුමාරු මණ්ඩලයේ තියෙන බලතලය තමයි තමන්ගේ කලාපය තුළ ගුරුවරු ටික මාරු කරන එක. ගුරුමාරු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. එතකොට පළාත් ගුරුමාරු මණ්ඩලයේ තියෙන්නේ තමන්ගේ පළාත තුළ හැබැයි කලාප අතර. කලාපය තුලේම මාරු කරන්නේ පළාත් ගුරුමාරු මණ්ඩලෙ නෙමෙයි. කලාපය අතරේ මාරු කිරීම තියෙනවා. ඊට අමතරව පළාතෙන් පිට යන පළාතින් පිට යන අය කවුද කියන එක තීරණය කිරීම පළාත් ගුරුමාරු මණ්ඩලයට පැවරෙනවා නේද පළාත් ගුරුමාරු මණ්ඩලයේ. තව එක ගුරුමාරු මණ්ඩලයක් තියෙනවා රේකී අමාත්‍යාංශය. එක ගුරුමාරු මණ්ඩලයක් තියෙනවා රේකී අමාත්‍යාංශය. ඒ රේකී අමාත්‍යාංශයේ තියෙන ගුරුමාරු මණ්ඩලයක් රැස් වෙනවා. ඒක මම කියන්නම් ඒක මොකද්ද කෙරෙන්නේ කියලා. ඒකේ කෙරෙන්නේ පළාත් අතර මාරු වෙන්නේ. පළාත් අතර මාරු වෙන ඒවා බැලන්ස් කරන්නේ ඒ ගුරුමාරු මණ්ඩල. ඒ උදාහරණයක් ඇරෙයි අපි හිතමුකෝ උතුරුමැද පළාතෙන් බස්නාහිරට යන්න ප්‍රාථමික ගුරු 20ක් ඉන්නවා ඉල්ලන. එතකොට උතුරුමැද පළාතෙන් බස්නාහිරට යන්න ඉංග්‍රීසි ගුරුවරු 10ක් ඉන්නවා. එතකොට උතුරුමැද පළාතෙන් මධ්‍යමට යන්න විද්‍යාව ගුරු 5 දෙනෙක් ඉන්නවා. එතකොට අපි පළාතෙන් නිදහස් කරලා ඒගොල්ලන්ට ඒ යන්න පුළුවන්. ඒක මේ පළාතට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්න ඕනේ ඒ අදාළ පළාත. මේ ජාති රේකී අමාත්‍යාංශයේ ගුරුමාරු මණ්ඩලයේදී ඔය පළාත්වල ඉන්න ඔක්කොම නියෝජිතයෝ දෙන්න එකතු වෙනවා. එකතු වෙලා කියලා කතා කරගන්නවා. අපෙන් ඔයාලට එන්න ඉන්නවා ගුරුවරු 20ක්. අපෙන් මේ අහවල් එකෙන් ගුරුවරු 15ක් එන්න ඉන්නවා. ඒකට ඔයාලගෙන් අපිට කීයක් එන්න ඉන්නවද? ඔයා දිවසින් ඕක බැලන්ස් කරගන්නේ ඒ රේකී අමාත්‍යාංශයේ ගුරුමාරු මණ්ඩලය. ඉතින් තමයි තීරණය කරන්නේ. හරි. ඔයාලගේ පළාතේ ප්‍රාථමික ගුරුවරු 15ක් එවන්න මේ අහවල් පළාතට. විද්‍යා ගුරුවරු 15ක් අහවල් දිහාට යවන්න. ගණිත ගුරුවරු මෙච්චරක් එහාට යවන්න. මෙහෙන් ඔයාලට මෙච්චරක් එනවා. අරහෙන් වලට මෙච්චරක් වෙනවා ආදි වශයෙන් ඒ තුලණය වෙන්නේ ඒක ජාතික වශයෙන් يعني පළාත් අතර තුලණය වෙන්නේ හෙටෙන් ඊට පස්සේ තමයි ඒ සංඛ්‍යාවල් ටික අපේ පළාත්වල නිදහස් කරලා යවන්නේ අපේ පළාත්වලට බාර ගන්න. ඒකට ඔය තමයි මාරු මණ්ඩල තුන ක්‍රියාත්මක වෙන සරල විදිය. මේව ගැන අහන්නේ නැහැ. අහන එකක් නැති වෙයි මේක නිකන් දැනගෙන ඉන්න. මාරු මණ්ඩලය ක්‍රියාත්මක වෙන ස්තර තුනක් තියෙනවා. කලාප මාරු මණ්ඩලය, පළාත් මාරු මණ්ඩලය සහ රේකී අමාත්‍යාංශයේ තියෙන මාරු මණ්ඩල. එතකොට මේගොල්ල තමයි මේ මාරුවෙන් ටික ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකීම දරන්නේ. ඊට පස්සේ මේ රේකී අමාත්‍යාංශයේ තියෙන මාරු මණ්ඩලයට කියන නම තමයි මේ අන්තර් පළාත් ගුරු සංඛ්‍යා නිශ්චය කිරීමේ මණ්ඩලය. ඔන්න ඒක ඕන හොඳ වචනයක්. ඒක ලියා ගන්න. අන්තර් පළාත් ගුරු සංඛ්‍යා නිශ්චය කිරීමේ මණ්ඩලය. ඕක තමයි රේකී අමාත්‍යාංශයේ තියෙන තමයි රේකී අන්තර් පළාත් ගුරුමාරු සංඛ්‍යා නිශ්චය කිරීම මණ්ඩලය. ඔය මණ්ඩලයෙන් තමයි අර අන්තර් පළාත් යන ගුරු සංඛ්‍යාවල් ටික නිශ්චය කරන්නේ මම හරි ඉස්සෙල්ලා පැහැදිලි කරපු. එතකොට ඒ මණ්ඩලයේ වාඩි වෙනවා මෙන්න මේ අය. සියලුම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවල ලේකම්. පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා කියන හැම පළාතකටම දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් තියෙනවා පළාතක. පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව. එතකොට මධ්‍යම රජයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් තියෙනවා. මේ පළාත්වලත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් තියෙනවා. එතකොට මේ 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 සියලුම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවල ලේකම්වරු මේකේ සහභාගීක නම දෙන. ඊළඟට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් නම දෙන අය ඉන්නවා. නමයයි 18යි. එතකොට ඊළඟට ජාතික පාසල් අධ්‍යක්ෂ ඉසිරිපා ඉන්නවා. ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂ කියලා කෙනෙක් ආන්න එයා ඉන්නවා. එතකොට 19යි. ඊට අමතරව මේ පළාත් ගුරු මේ මේ අන්තර් පළාත් ගුරුමාරු
guru maru sankhya nischaya kirime mandale innawa guru maru mandala niyojane kirima sandaha niyojane karana vruttiya samithiyala niyojana එතකොට වෘත්තිය සමිති ගුරුමාර් මණ්ඩලය නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතයොත් ඉන්නවා මේ කියේ. එතකොට මේ ඒක ඒක මේ මතක තියාගන්න දැන් පළාත් රාජ්‍ය සභා කොමිෂන් සභා ලේකම්වරු 9යි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක 9යි ජාතික පාසල් අධ්‍යක්ෂක එකයි. ඒක කෙනයි. එතකොට 18යි 1යි 19යි ඊළඟට හතරවෙනි කාණ්ඩයේ තමයි ගුරුමාර් මණ්ඩලය නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතය. ඔයගොල්ලෝ තමයි මේකේ වාඩි වෙන්නේ. වාඩි වෙලා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ කොහාට කොහාටද මාරු කරන්න කියලා ගුරු සංඛ්‍යාවල් නිශ්චය කරගන්නවා. එහෙන් මෙහාට මෙච්චරයි, මෙහෙන් එහාට මෙච්චරයි ආදී වශයෙන් නිශ්චය කරගන්නවා. ඒක නිකන් ඉලක්කම් හරඹයක් විතරයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ ඉතින්දි කරන්නේ ඉලක්කම් හරඹයක් විතරයි. ඉලක්කම් හරඹයක් කරලා ඒගොල්ලෝ බලනවා අපේ පළාතට කීයක් ගන්න පුළුවන්ද, කොච්චරක් ඉඩ තියෙනවද, අපේ පළාතෙන් මෙච්චරක් යන්න ඉල්ලනවා, ඒ අය මෙන්න දෙනවා ඕක කියලා ඉලක්කම් වලින් මේක සමනය කරගන්න. ඉලක්කම් ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා තමන්ගේ පළාත්වල ඒ කියන සංඛ්‍යාවල් එහා මෙහා කිරීම සඳහා පළාත් ගුරු මාරු මණ්ඩලය මෙහෙවුවා. ඒකට ඔන්න ඔයක තමයි ඒ ක්‍රියාවලිය කෙරෙන්නේ. එතකොට ගුරු මාරු මණ්ඩලයේ සංයුතිය. ගුරු මාරු මණ්ඩලයේ සංයුතිය කොහොමද හැදෙන්නේ? ගුරු මාරු මණ්ඩලයේ සංයුතිය හැදෙන්නේ කොහොමද? ගුරු මාරු මණ්ඩලයට එන්න පුළුවන් මෙන්න මේ අයට. ගුරු මාරු මණ්ඩලයේ එන්න පුළුවන් සංයුතිය මෙන්න මෙහෙමයි හැදෙන්නේ. මේකේ ඉන්න පුළුවන් අභියාචනා මණ්ඩලයේ දැන් මාරු මණ්ඩලයේ අභියාචනා මණ්ඩලය කියලා දෙකක් පත් කරනවා. අභියාචනා මණ්ඩලය කියලා තව එකක් තියෙනවා. මාරු මණ්ඩලය කියලා එකක්. දැන් මාරු මණ්ඩලය කියන්නේ දැන් මේ කියන්නේ යන්නේ මාරු මණ්ඩලයට පත් කරන්න ඕනේ. අභියාචනා මණ්ඩලයට පත් කරන එක්කෙනෙක් ඉන්න ඕනේ මේකේ. එහෙනම් අභියාචනා මණ්ඩලයයි මාරු මණ්ඩලයයි දෙකේම වාඩි වෙන්න එක නිලධාරියෙක් ඉන්න ඕනේ. ඒකට එයා හැරුණාම තමන්ගේ ආයතනයේ නැත්නම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය ප්‍රධානී හෝ දෙපාර්තමේන්තුවේ ආයතන කටයුතු භාර ප්‍රධානී. එතකොට අරේ අරතනද යන එක්කෙනයි නිලධාරියා හැරුණාම තව දෙන්නෙක් ඉන්න ඕනේ. තව දෙන්නෙක්. ඒ දෙන්නා එක්කෝ නියෝජ්‍ය ප්‍රධානීෙක් නැත්නම් ආයතන සහකාරී ප්‍රධානී ඔය ආදි වශයෙන් ආයතන පැත්තේ ප්‍රධානියා ගුරුතුමගේ ආයතන කටයුතු කරන තැන අධ්‍යක්ෂවරයෙක් වගේ වෙන්න ඕනේ මාළිගේ නිලධාරියෙක්. ඒක දැන් මන්ටන 3 දෙනෙක් පත් වෙනවා. 3 දෙනෙක්. ඊට අමතරව මොන දැන් 3 දෙනයි එක්කෙනෙක් අභියාචනා මණ්ඩලයත් නියෝජනය කරන ප්‍රධානියෙක් මාළිගේ නිලධාරියා. ඒ හැරුණාම තව දෙන්නෙක් මේකේ ආයතන කටයුතු භාරව කටයුතු කරන හෝ මොනවා හරි ඒ ජේෂ්ඨ නියෝජ්‍ය ප්‍රධානී දෙන්නෙක් පත් වෙනවා 3 දෙනා. හරිද? දැන් 3 දෙනායි ඊට අමතරව ඉන්නවා වෘත්තීය සමිති සාමාජික. ඊට අමතරව 3 දෙනයි වෘත්තීය සමිති සාමාජිකයෝ ඉන්නවා මාරු මණ්ඩලෙ. වෘත්තීය සමිති සාමාජිකයෝ කියන්නේ කවුද? වෘත්තීය සමිති සාමාජිකයෝ කියන්නේ කිසියම් වෘත්තීය සමිතියකින් සාමාජිකයේ පූර්ණ කාලීනව නිදහස් කරලා තියෙනවා නේද? ඒ කියන්නේ සාමාජිකයෝ ඉන්නෝනේ සංඛ්‍යාවත් සාමාජිකයෝ 1500කට වැඩි ඉන්නෝනේ මට මතක විදිහට. එදා මම නිවැරදි නම් 1500ට වැඩිය සමාජිකයෝ ඉන්න වෘත්තීය සමිතියකින් එක්කෙනෙක් පූර්ණ කාලීන නිදහස් කරනවා. අන්න එහෙම පූර්ණ කාලීනව එක්කෙනෙක් නිදහස් කරලා තියනවා නම් කිසියම් වෘත්තීය සමිතියකින් අන්න ඒකේ නියෝජිතයෙක් මේකට සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රමාණවත් තරම් සමාජිකයෝ ඉන්න වෘත්තීය සමිතියක. ඔය නිකන් මේ මාර්වින් වලට විතරක් අටව ගන්න බැර චන්දි කාලේ පොඩි පොඩි පක්ෂ ඉන්නේ උඩ අපි නම් අහලත් නැති පක්ෂ. ඒව නිකන් සමාජිකවල ත්‍රිවිල් එක දාගෙන යන්නත් බෑ. එච්චරවත් නෑ. 3 දෙනෙක් ත්‍රිවිල් එකේ ඩ්‍රයිවරුයි තව දෙන්නෙක් වාඩිනාම පක්ෂෙම එච්චරයි. එහෙම ඇත් ඉන්නේ. ඉතලා චන්දි කාලේ ඒගොල්ලෝ පොඩ්ඩක් එළියට බහැලා පක්ෂ කීයකට හරි විකුණලා එහෙම කරනවත් අපි අහලා තිබ්බා. ඒ වගේ මේ ගුරුමාරු මණ්ඩලවල වෘත්තීය සමිති සාමාජිකයෝ සහභාගී කරගන්න බෑ. වෘත්තීය සමිති සාමාජිකයෝ ඉන්න වෘත්තීය සමිති වෙන්න ඕනේ. ඒකයි අර පූර්ණ කාලීන නිදහස් කරලා කියනවා කියලා කියන්නේ. එහෙම තියෙන සමිතියකින් නම් එක්කෙනෙකුට ඉන්න පුළුවන්. ඒ එක්කෙනෙකුට ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ දෙපාර්තමේන්තුවේ හෝ ඒ ඉන්න අදාළ නිලධාරි මණ්ඩලය ගුරුවරු නම් ගුරුවරු. ගුරුවරුන්ගෙන් 115ක් හෝ ඊට වැඩි පිරිසක් සමාජිකය වෙලා ඉන්න. 115ක් හෝ ඊට වැඩි පිරිසක් සමාජිකය වෙලා ඉන්න වෘත්තීය සමිති වලින්
නියෝජිතයෙකුට සහභාගි වෙන්න පුළුවන්. ඒතකොට එක්කර ඒක ඕගොල්ලන්ට දැනගන්න ඕනේ තොරතුරු සහිතව. දැනගන්න ඕනේ ආයතනයේ ප්‍රධානියෙක් සහභාගි වෙන්න ඕනේ එයා අභියාචනා මණ්ඩලෙත් මාරු මණ්ඩලෙත් දෙකේම ඉන්නේ කියන. ඔන්න එයා පළවෙනි. ඊට අමතරව තව ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් දෙන්නෙක් සහභාගි වෙන්න ඕනේ. තව දෙන්නේ. තුන් දෙනා. එතකොට ඒ තුන් දෙනා තමයි මාරු මණ්ඩල නිලධාරී ඊට අමතරව ඉති සමිති නියෝජිතයෝ. ඊයර වෘත්ති සමිති අර සුදුසුකම් ලැබු වෘත්ති සමිති කීයකින් අර නියෝජිතව සහභාගි වෙනවා. හැබැයි එකකින් එක්කෙනා. එක වෘත්ති සමිතියකින් දෙන්නේ උට සහභාගි වෙන්න බෑ. එකකින් එක්කෙනායි. එතකොට ඒ සුදුසුකම් ලැබු වෘත්ති සමිති වලින් එක්කෙනා ගානේ මේකේ වාඩි වෙනවා. එච්චරයි. මාරු මණ්ඩලයේ සමිති. ඊළඟට මාරු මණ්ඩලයේ යාකාරීත්වය. මාරු මණ්ඩලයේ යාකාරීත්වය එන්නේ මෙන්න මේ විදිහට. මේක ආයතන සංග්‍රහයේ මේ ගුරු ආයතන සංග්‍රහයේ නිලධාරීන් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් කාරණාවක් තියෙනවා. ඒකට අනුගතව තමයි මේක හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ. එතකොට මේකෙදි මේ මේකෙදි මාරු මණ්ඩලය හරහා හැම මාරුවක්ම ක්‍රියාත්මක කරන්න කියලා නීතියක් නැහැ. මාරු මණ්ඩලය හරහා ගුරු මාරු කරනකොට හැම ගුරු මාරුවක්ම මාරු මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරන්න කියලා නීතියක් ඇත්තේ නැහැ. සමහර ගුරු මාරුවෙන් විතරයි මාරු මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. මාරු මණ්ඩලය හරහා ක්‍රියාත්මක නොවන මාරුවෙන් තමයි විනය හේතු මත කරන මාරුවී. කිසියම් ගුරුවරයෙක්ගේ විනය හේතුවක් මත විනය හේතු කියලා කිව්වම හොඳ විනයක් පවත්වා ගැනීම අමාරු කරන්නේ නැහැ. මොනවා හරි අවිනයක් නිසා. අවිනයක් හෝ විෂමාචාර ක්‍රියාවක් නිසා ම හොඳ විනය හේතු මත මාරු කරනවා කියන්නේ හොඳම ඉන්න ගුරුවරයා මාරු කරනවා දනවා නෙමෙයි. මොනවා හරි නරක වැඩක් කරොත්, වැරද්දක් කරොත්, කැත වැඩක් කරොත් ඒක මාරු කරන්න පුළුවන්. ඒකට මාරු මණ්ඩලයේ අනුමැතියක් කරගන්න ඒකට දාලා එම් බෝඩ් එකේ කතා කරලා එහෙම එකක් නැහැ. ආයතන ප්‍රධානියට ඒ බලතල තියෙන කෙනා ගුරු මාරුවීම් බලතල කලාපද්දසකට නම් තියෙන්නේ. කලාපද්දසකට ඉතාලම පැහැදිලිව ඒ මාරුවීමක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගුරුවරයෙක් ඉල්ලීමක් කරොත් මොනවා හරි සුවිශේෂ අවස්ථාවක් එදිලා ඉල්ලීමක් කරොත් මාරු කරොත් ඒක මාරු මණ්ඩලේ හරහා යන්න ඕනේ නැහැ. ඊළඟට සේවා අවශ්‍යතාවය මත ඉතාම මාරු ඒක මාරු මණ්ඩලේ හරහා යන්න. දැන් ඔන්න මාරු මණ්ඩලේ හරහා නැතුව මාරුවීම් බලධාරියට කරන්න පුළුවන් මාරුවීම් මොනවද? විනය හේතු මත කරන මාරුවීම්. සේවා අවශ්‍යතාවය මත ඉතාම හදිසි අසුවිශේෂී මාරුවීම්. සේවා අවශ්‍යතාවය මත කරන හදිසි සුවිශේෂී කල්කටු ජලපණ ජනමාර්ගික ක්‍රියාත්මක මාරුවක් දැන් ගන්න කිව්වොත් එහෙම ඒවා හදිසියම නෙමෙයිනේ. එතකොට විනය හේතු මත සේවා අවශ්‍යතාවය මත හදිසි සුවිශේෂ මාරුවීම් සහ ඉල්ලීමක් සහිතව සෞඛ්‍ය හේතු මත කරන මාරුවීම්. ඉල්ලීමක් සහිතව සෞඛ්‍ය හේතු මත කරන මාරුවීම්. ඒවා සෞඛ්‍ය හේතු මත කිව්වම ඒක තහවුරු කරන්න මොනවා හරි දෙයක්. සෞඛ්‍ය හේතුවක් මත මාරීමක් කළොත් ඒක තාම දැන් ඔය ගුරුවරු ඕනි තරම් එනවා. දැන් අපි මම කලාපද්දසට අවුරුදු 10ක් වැඩ කරලා තිනවා කලාපදික. මම දන්නවා සෞඛ්‍ය හේතු මත එන ප්‍රධානම මාරීම තමයි එන හේතුව තමයි ගුරු මහත්මාත්මින්ගේ අර දොර බැහැර පාසල් වලට යනවා ගෙදර ඉඳලා ගැප් ගැනීම පිළිබඳ ප්‍රශ්න. ඒතකොට ඒගොල්ලෝ අපිට දරුවෙක් නෑ හදාගන්න බෑ ડોක්ටර් කියනවා යන්න එපා කියලා බස් එකේ ගියාම හොඳ නෑ කියනවා ඔන්න එහෙම කියලා ලියුම් අරන් එනවා. අන්න ඒවා සෞඛ්‍ය හේතු. ඒවා හැබැයි වෛද්‍යවරු සනාත කරලා තියෙනවා. අන්න ඒවා ඉල්ලීමක් මත ඒවා ඇත්තම සානුකම්පිත හේතු. ඒවා ඇත්තම සලකලා බලන්න ගුරුවෙකුට ගුරුවරු අනුන්ගේ දරුවන් දුක ගන්නවා. ඒ ඇත් දරුවෙක් හදා ගන්න ඕනේ කියන සානුකම්පිත පැත්තෙන් සලකලා බලලා අපි එහෙම සහනයක් දෙනවා. ඒක දෙනකොට මාරු මණ්ඩලය ඇත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. මාරු මණ්ඩලයෙන් බාධාවක් ඒකට ඇති වෙන්නේ නැහැ. ඒක මාරු මණ්ඩලය හරහා නිමි ක්‍රියාත්මක. එතකොට ඕවා ක්‍රියාත්මක කරන්න මේ ස්ථාන මාරු කරන බලධාරීන්ට නිලධාරීන්ට පුළුවන්. එතකොට හැබැයි මේක ක්‍රියාත්මක කරලා මේ අවසන් කරන් ඉන්න බෑ. සති දෙකක් ඇතුළත මාරු මණ්ඩලය දැනුවත් කරන්න කියලා තියෙනවා. ඒකට ඒ මාරුවෙන් මාරු මණ්ඩලයේ අනුමැතියක් ඕනේ නෑ. දැනුවත් කරන්න උතුරන් මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව මාරු කරන්න පුළුවන් අවස්ථාවල් මොනවද? එක විනය හේතුන් මත. ඔන්න ඔක අහන්න පුළුවන්. ප්‍රශ්නෙකට අහන්න පුළුවන් මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව ගුරුවරයෙක් නැත්තම් නිලධාරියෙක් පොදු නිලධාරින්ටත් මේක අදාළයි. ගුරුවරයෙක් මාරු කරන්න තියෙන අවස්ථා මොනවද? මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව මාරු කරන්න තියෙන අවස්ථාවල් මොනවද? තුනක් ලියන්න. කිව්වොත් ඔන්න එක විනය හේතුන් මත කරන මාරුවීම්. දෙක
හදිසි සහ අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා මත කරන මාර්ගය. හදිසි සහ අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා මත කරන මාර්ගය. තුන තුන්වෙනි කාරණේ තමයි තුන්වෙනි කාරණය ඉල්ලීමක් සහිතව සෞඛ්‍ය හේතුන් මත. අපිට ගිහිල්ලා ඒක තීන්දුව කළා ඔයා කකුල අමාරු ඔයා එහෙට යන්න කියලා එහෙම බෑ. ඒක නෙමෙයි මේ මේ කියන්නේ. ඔයා බබෙක් කම්බෙන්නේ නේද නෝයා යන්න මේ ස්කෝල් එහෙම අපිට ගිහිල්ලා කියන්න බෑ. ඒ අදාළ ගුරුවරයා ඉල්ලීමක් කරන්න ඉල්ලීමක් සහිතව කරන සෞඛ්‍ය හේතුන් මත වෛද්‍ය නිර්දේශ සහිතව ඒ ඉල්ලීම කරොත් අන්න ඒක මාරුව කරන්න පුළුවන්. ඔන්න ඔන්න මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව කරන්න පුළුවන් මාරුවි. හැබැයි මෙහෙම කරා කියලා මාරුවින් බලධාරීට කරබාගෙන ඉන්න බෑ. ඒක සති දෙකක් ඇතුළත මාරු මණ්ඩලයට දැනුවත් කළ යුතුය. ඒක අනුමැතිය ගත යුතුය නෙමේ. හොඳට තියාගන්න දැනුවත් කළ යුතුය. දැනුවත් කරන. එතකොට ඔය තමයි මාර්වීම් සිදු කරන මාර්වීම් පිළිබඳව කියන මාර්වීම් සම්බන්ධ කාර්යය ඔක තමයි. එතකොට ඊළඟ අභ්‍යාචනා මණ්ඩලයකුත් ඔයත් එක්කම හැදෙන්න ඕනේ. මම අර කිව්වේ මාර්වීම් 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 කරන්නේ දැන් ඔන්න මාරු මණ්ඩලේ පත් කරනවා. මාරු මණ්ඩලේ පත් කරන්නේ වෘත්ති සමිති නියෝජිතයොත් එක්ක පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඒ වෘත්ති සමිති වලින් තමන්ගේ නියෝජිතයෝ නම් කරලා ඉවුවට පස්සේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කලාපවලට දනවල යවනවා. ඔබේ කලාපීය නියෝජිතයෝ මෙන්න 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 මේ අය සහභාගී කරන මේ වෘත්ති සමිති වල ඉක්කලා යවනවා. යවුවාම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට මාර්වීම් මණ්ඩලය පත් කිරීමේ බලතල තියෙනවා නම් එයාට පත් කරගත්තා. එයාට බලතල නැත්තම් එයා මාර්වීම් මණ්ඩලය හරිගස්සලා පළාත් අධ්‍යක්ෂකව අනුමත කරගන්න ඕන. එතකොට පළාත් අනුමත කර ඒක ලියාගන්න ඕනේ නේද දැනගෙන ඉන්න. ඊට අනුමත කරගත්ත පස්සේ ඔන්න මාරු මණ්ඩලය අනුමතයි. අනුමත මාරු මණ්ඩලය තමයි දැන් මාර්වීම් සම්බන්ධයෙන් සලකලා බලන්නේ. මේ අනුමත වෙච්ච මාරු මණ්ඩලය ඊළඟ අවුරුද්දේ මාරු මණ්ඩලයේ පත් කරනකම් ක්‍රියාත්මක. සති දෙකෙන් දෙකට මේවා දාන්නත් වෙනවා මාරු කරන්නේ. එතකොට සති දෙකක් ඇතුළත. එතකොට ඒක නිසා ඒක දිගටම ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ මාරු මණ්ඩලය පත් කරාට පස්සේ ඒක තමයි කලාවේ මාරු මණ්ඩලය. මේ වාර්ෂික ස්ථාන මාර්වීම් සම්බන්ධයි. දැන් ඒ වෙලාවට එන මාර්වීම් කලාපදේශක නැත්නම් ආයතන මේ මාර්වීම් බලධාරීට කරන්න පුළුවන්. කලාපදේශක නෙමෙයි පළාත්ගේ පළාත්වල විවිධ අයෝක සමහර ඒවා කලාපදේශක සමහර පළාත්වල කලාපදේශක බෑ පළාත් අධ්‍යක්ෂක මාරු කරන්න තියෙනවා. ඒකට මේ මාර්වීම් අතර තියෙනවා වාර්ෂික ස්ථාන මාර්වීම් එකම සේවා ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කිරීම කියන පදනම මත ඉගෙන කරන මාර්වීම්. ඒකට අන්න ඒ මාර්වීම් වලදී කරන්නේ නිශ්චිත කාල රාමුවක් තියෙනවා. ඒ කාල රාමුව හැටියට ඒකත් මේ මාරු ප්‍රතිපත්තිය තියෙනවා. ගුරුවරුන්ගෙන් ඉල්ලුම්පත්ත කැඳවනවා. ගුරුවරුන්ගෙන් ඉල්ලුම්පත්ත කැඳවනවා. ඉල්ලුම්පත්ත කැඳවලා මේ මාරු මණ්ඩලය රැස් වෙන්න ඕනේ. ජූනි 1ක් ජූලි දින වැදගත් නැහැ ඔයගොල්ලන්ට. ජූනි 1ක් ජූලි 31ක් අතර රැස් වෙන්න ඕනේ. අන්න මාරු මණ්ඩල රැස් වෙනවා. රැස් වුණාට පස්සේ අර ඉල්ලුම්පත්ත ටික ඔක්කොම අර මාරු මණ්ඩලයට දානවා. මාරු මණ්ඩලයට දාලා මාරු මණ්ඩලයේ ඔබ ඉතින් සෑහෙන කාලයක් සලකා බලනවා. ඉතින් මේක පහසු කරගැනීමේ ක්‍රම එක එක දේවල් අපි කරනවා. මේවා වර්ග කරනවා, විශ්ලේෂණය කරනවා, කම්පියුටරෙන් පරිගණකයෙන් ඩේටාබේස් එකක් හරි ගස්ස ගන්න මොනවාරි අපි කරනවා. කරලා මේක පහසු කරගන්නා වැඩේ. එක එක කලාපවල එක එක කියනවා. සමහර කලාපවල ඔය මොනවත් නැහැ. මාරිල්ලුම්පත්ත කැඳ හැලිය වගේ ඔක්කොම කර තියාගෙන ඇවිල්ලා ඉතින් එකින් එක බලලා එහෙමත් කරනවා. ඉතින් සමහර අය ඒක වර්ග කරලා අරගෙන කම්පියුටරේට දාලා ඩේටාබේස් එකක් හදලා ඒක හරහා යනවා තියෙනවා. ඒක ඕන විදිහට කරගත්තා. ඒක මාරු මණ්ඩලයේදී මාරුවීම් පිට නිර්දේශ කරන්නේ මාරු මණ්ඩල. මේ ඉල්ලුම්පත් ඔක්කොම සලකලා බලලා මාරු පිට නිර්දේශ කරනවා. මෙන්න මෙයා වහට ඕම කියලා මාරු පිට හරිගස්සනවා. ඒකල්ලා ඒ ඊට පස්සේ මාරුවීම් බලතල තියෙන කලාප අධ්‍යක්ෂකන මාරුවීම් බලතල තියෙන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මාරුවීම් ලිපි නිකුත් කරනවා. පළවෙනි වටේ ලිපි නිකුත් අර නිර්දේශ ටික අරගෙන ඒ යනවා ලිපි නිකුත් කරනවා. ලිපි ටික ගුරුවරුන්ට හම් වුණාම ඔන්න දැන් ගුරුවරු බලනවා තමන් ඉල්ලපු ඉස්කෝලේකට හම්බෙලා තියෙනවා. තමන් ඉල්ලපු පහ ඉස්කෝල පහක් නම් ඒ පහක් ඉල්ලන පහෙන් එකක් හම්බෙලා තියෙනවා. තමන්ට හම්බෙලා තියෙන ඉස්කෝලේ ඉල්ලපු එකක් හම්බෙලා නැද්ද? හම්බෙලා නැති ඉස්කෝලේ යන්න බැරි එකක්. ඒකට ගියාම තමන් ඊටත් වැඩිය අසරණ වෙනවා. තමන්ගේ පුද්ගල ජීවිතේ කඩා වැටෙනවා. ඒකට එතන යන්න බැරි තරහකාරයෙක් ඉන්නද නැද්ද? ප්‍රින්සිපල් නපුරෙක් ඉන්නවනම් තමන්ගේ පුද්ගලික අමනාපයක් තියෙන කෙනෙක් කියනවා නම් එහෙම තැනකට වැටුනේ. ඒකට මම යන්න ගෙදරින් යන බස් එකක් තියෙනවද? ඒකට මග අලිකොටි ඉන්න තැනකින්ද යන්න තියෙන්නේ. ඒකට තමන්ට එතනින් ඒ පාසලට යන්න නම් ගංගින් ගොඩ වෙලා යන්න ඔළුවක් නැත්තු. අන්න ඒ වගේම බලනවා. තමන්ට තියෙනවද? එහෙම ගැටලු තියෙනවනම් තමන් ඉතින් යන්න සතුරු නැත්තම් සතුරු නැතු හේතුව අභියාචනය කළ කියලා ආයෙත් අර මාරුවින් ඉල්ලුම් පත්‍රයේ ඒ උපදිහාට මේ බලනවා. ඒකට අර නිකුත් කරන මාරුවින් ලිපියේ ගහලා තියෙනවා. ඔබට මේක ලැබිලා දින 14ක් තුන අභියාචනය අයවන්නේ. ඒකට
තුර අභිහාචන අටික දැන් එනවා ආපහු අතෙන්න. ඒතර මාරුවෙන් ලිපි මාරුවෙන් අපි තුමු ගුරුවරු කලාපිතුල ගුරුවරු 100ක් මාරු කරා කිය. 100න් 30 40ක් එනවා අභියාචන. ඒ ලැබිච්ච දැන් පිළිබඳ සතුරු නැහැ. යන්න කැමති නැති අයගේ අභියාචන නැහැ. ඒතර අභියාචන සලකා බලන්න අභියාචන මණ්ඩලයක් පත් කරන්න. අභියාචන මණ්ඩලයක් පත් කරන. අභියාචන මණ්ඩලය ඒකට ආවට පස්සේ අර අර අභියාචන ටික ඔක්කොම අභියාචන මණ්ඩලයේදී සලකලා බලන්න. සලකලා බලලා ඒකේ තීරණ දෙනවා. ඒකේ තීරණ කියන්නේ ඔබ විසින් ඉදිරිපත් කර අභියාචනයේ පිළිගත්තා. ඒ අනුව ඔබගේ ස්ථානමාරුව අහවල් තියත්. එහෙම නැත්නම් ඔබගේ ඔබ විසින් එවපු ස්ථානමාරුව අභියාචනයේ ප්‍රතික්ෂේප වුණා. ඒකෙන්ද කරුණා කරලා දුන්න තැන ගිහිල්ලා වැඩ බාර ගන්න. ඔය මොකක් හරි ඔය දෙකෙන් එකක් එන්න ඕනේ හැම එකේම. එක්කෝ අභියාචනයේ පිළිගන්න ඕනේ. පිළි අරගෙන මාරුව වෙනස් කරන්න නැත්නම් ප්‍රතික්ෂේප වෙලා ඒකත් අවසානයේදී ආයේ තීරණ ලබා දෙන්න ඕනේ. ඒ තීරණ ටික ලබලා දෙන්න. අභියාචනයක් ඉදිරිපත් කරා නම් අභියාචනයේ තීරණ ලබලා දෙන්න. එතකොට අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ කෙනෙක් තමන්ට ලැබුණු තැන ඉන්න කැමතියි කියන එක. කැමතිද තමන් ලැබෙන තැන ඉන්න කැමති. ආයේ අභියාචන වලින් පස්සේ ආයේ තැන වෙනස් වෙන්න බෑ. තමන්ට ලැබිච්ච එකට හැපි නිසා තමයි අභියාචන නැතුව ඉන්නේ. එතකොට ඒනම් එච්චර ඒක ආයේ වෙනස් කරන්න ඕනේ නැහැ. එතන ඉන්න ඕනේ. අනිත් අභියාචන දුන්න අයගේ එක වෙනස් කරනවා එක නොකර ඉන්න. ඒ ගැන දැනුම් දෙන්න. ඔය කාරණේ කරන්නේ අභියාචන මණ්ඩලය. එතකොට අභියාචන මණ්ඩලයේ අභියාචන මණ්ඩලයේ සංයුතිය මෙන්න මෙහෙමයි හැදෙන්නේ. අභියාචන මණ්ඩලෙ මෙන්න මෙහෙම හැදෙන්නේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මාරු මණ්ඩලයේ ඉන්න එක්කෙනෙක් ඉන්නෝනේ අභියාචන මණ්ඩලෙ. එක ලොක්කෙක් අර මං කිව්වේ. අරකේ ඉන්න එක ලොක්කෙක් මේකෙත් ඉන්නෝනේ. ඒක ප්‍රධානයි. එතකොට එයා මේකෙත් ඉන්නවා. වෙන විදිහකින් කිව්වොත් මාරු මණ්ඩලයේ නියෝජනය කරන මාණ්ඩලික නිලධාරියෙක්. ඒකට එන්න ඕනේ එක්කෙනෙක්. ඊළඟට එන්න ඕනේ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් නම් කරන මාරු මණ්ඩලයේ නියෝජනය නොකරපු මාණ්ඩලික නිලධාරින් දෙදෙනෙක්. එතකොට දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් නම් කරන මාරු මණ්ඩලයේ නියෝජනය නොකරපු තව දෙන්නෙක්. එතකොට මාරු මණ්ඩලයේ නියෝජනය කරපු එක්කෙනයි නියෝජනය නොකරපු දෙන්නයි. එතකොට 3 දෙනයි. ඊට පස්සේ ආයෙත් අර වෘත්ති සමිති වලින් එක්කෙනා බැගින්. කොහොම තමයි අභියාචන මණ්ඩලෙ හැදෙන්නේ. මේකේ අර අභියාචන මණ්ඩලයේ නිලධාරීන් තුනයි වෘත්ති සමිති කට්ටිය. මේකෙත් නිලධාරීන් තුනයි වෘත්ති සමිති කට්ටිය. මේ නිලධාරීන්ගෙන් එක්කෙනෙක් අරකෙත් ඉන්නවා මේකෙත් ඉන්නවා. මාරු මණ්ඩලෙත් ඉන්නවා අභියාචන මණ්ඩලෙත්. අනිත් දෙන්න අරකේ ඉන්නවා මේකේ නැහැ. මේ දෙන්න ඒකේ ඒකේ නැහැ මේකේ. ඔය විදිහට හැදෙන්න ඕනේ. ඒකම තමයි මාරු මණ්ඩලය අභියාචන මණ්ඩලය හැදෙන්නේ. අභියාචන මණ්ඩලයේ සංකෘතිය ඔය විදියට. පුට්ටක් ඔය දැන් ඔලුවට ගන්න පොඩ ලියා ගන්න වෙලාව ගියේ නැත්නම් ඔන තප්පරයක් තිබ්බ නැත්නම් ලියා එතකොට මාරු මණ්ඩලයේ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙම මාරු ගුරුවරු මාරුවක් ඉල්ලපුවාම මම මේ ටික මේකින් අර අපේ ඊළඟ මාතෘකාවට මම යන ප්‍රධාන කාරණේට මේක නොවැදගත් කියලා හිතන්න එපා. ප්‍රශ්නයක් අහන්න කොහෙන් හරි ලකුණුනේ ඕනි. ලකුණු ඕනි. එතකොට මේකෙදි මාරුවීමක් මාරු මණ්ඩලය ගුරුවරයේ මාරු කිරීම සම්බන්ධයෙන් සලකලා බලන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. මාරු මණ්ඩලයේ පළින් රැස් වුණාම ඉල්ලුම් පත්‍රික අතර ගන්න ඉස්සෙල්ලා මාරු මණ්ඩලයේ වාඩි වෙලා සාකච්ඡා කරලා තීරණය කරනවා මේ අවුරුද්දේ අපි මාරු කරන්නේ අවුරුදු 5ට වැඩි අයද හයිට වැඩි අයද අරට වැඩි අයද කියලා තීරණය කරනවා. ඒ ඉන්න ගුරු සංඛ්‍යාව අනුව තමන්ගේ කලාපේ මාරු කරන ගුරු මොන වර්ගයද අවුරුදු කීයක් ඉන්නද කියලා තීරණය කරනවා. තීරණය කළා ඒගොල්ලෝ තමයි මාරු කරන්න තීරණ ගන්න. අපිටමකෝ එකම සේවාස්ථානේ අවුරුදු 5ට වැඩි අය මාරු කරා කියලා තීරණ ඒක තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට ඒ කරනකොට මෙන්න මේවා සලකලා බලන කරුණු විශේෂ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි පාසල් වර්ගීකරණය. දෙවෙනි එක තමයි සේවා කාලය පිළිබඳ කරුණු. ඔය කරුණු දෙක සලකලා බලන්න. මාරු මණ්ඩලය ඔය කරුණු දෙක සලකලා බලන්න. පාසල් වර්ගීකරණයත් සේවා කාලය පිළිබඳ කරුණු. එතකොට පාසල් වර්ගීකරණය කියලා කියන්නේ මීට කලින් එක චක්‍රලේඛයක නිකුත් කරලා තිනවා පාසල් වර්ගීකරණය කියලා එකක්. පාසල් මොනවද මේ පාසල් වර්ග කරලා තියෙන්නේ? අති දුෂ්කර, ඊළඟට දුෂ්කර,
ඊළඟට අපහසු නොවන ඊළඟට පහසු ඊට වඩාත් පහසු ඔන්න පහයි ඈ අති දුෂ්කර දුෂ්කර අපහසු නොවන පහසු වඩාත් පහසු උඩ පිළිවෙල මම ඔය කිව්වේ දුෂ්කරතාවයේ මේ අවරෝහණ පිළිවෙල අති දුෂ්කර තමයි අමාරුම ඊළඟට දුෂ්කර ඊළඟට අපහසු නොවන ඊළඟට පහසු ඊට වඩාත් පහසු ඔය ඔය වර්ග පහට පාසල් වර්ගීකරණය කරලා තියෙනවා එක්තරා චක්‍රලයකට අනුව. ඒකට ඒක පදනම් කරගන්න කියලා කියනවා මේ මාරුවින් කරනකොට. ඒකට ඒ එතකොට අති දුෂ්කර පාසලක ඉඳලා දුෂ්කර අත්මතාම අති දුෂ්කර පාසලලම සේවය කරපු කෙනෙක් එයා ඉලනන දුෂ්කර නොවන කියන පහසු පාසලට ඉලනන නැත්නම් වඩාත් පහසු පාසලට ඉලනන අපි යාට තැනක් දෙන්න ඕන. අති දුෂ්කරම මුළු ජීවිතක අවුරුදු 20ක් 25ක්ම අති දුෂ්කරම සේවය කරගෙන මේ සැරේ එයා ඉල්ලන්නේ අති දුෂ්කර එකක්වත් කරන්න දෙයක් නැහැ කියලා අති දුෂ්කරයකට දානවා නම් යාර කරන අසාධාරණ. ඒක සලකලා බලන්න මේ මාර්මණ්ඩලය. මේ මාර්මණ්ඩලය ඒක සලකලා බලන්න ඕනේ. ඒක සලකා බැලිය යුතු විශේෂ කාරණයක්. ඒකට ඒක එකක්. ඒකට හැමදාම මුළු සේවා ඉතිහාසෙම තමන්ගේ සේවා කාලේ පුරාම වඩාත් පහසු. නැත්තම් පහසු පාසලක නම් හැමදාම සේවය කරලා තියෙන්නේ. කවදාවත් දුෂ්කර පාසලක සේවය කරන්නේ නැත්තම් අන්න එහෙම කෙනෙකුට දුෂ්කර පාසලකට යන්න යවන්න අපි මාර්මණ්ඩලයේ වග බලා ගන්න ඕනේ. එයා විතරක් හැමදාම පහසු පාසලක ඉන්න බෑ. එතකොට ඕක ගැන චුට්ටක් අවධානය යොමු කරන්න. එතකොට යොමු කරන්න තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ සේවා කාලය පිළිබඳ කරුණු. සේවා කාලය පිළිබඳ කරුණු කියලා කියන්නේ ඒ ඒ එක එක සේවා යම් යම් පාසල්වල සේවය කරන්න නිශ්චිත කාලවල දීලා තියෙනවා. දැන් උදාහරණයක් සමහරවල් ඔබ ගුරුවරයෙක්ගේ පත්තියෙන් ලිහිමම ගහලා තියෙනවා. ඔබ ඔබගේ සේවා කාලය තුළ අවුරුදු 3ක් දුෂ්කර සේවා කාලය සම්පූර්ණ කළ තිබිය යුතුයි. එව නැත්තම් ඔබ පත්තිම ලබන කී අවුරුදු 5ක් පාසලේ අවුරුදු 5ක් සේවය කර තිබිලි. ඕවා බලන්න ඕන. එතකොට ගුරු සේවා ව්‍යවස්ථාවේ අනිවාර්ය සේවා කාලයක් නිශ්චය කරලා තියෙනවා ගුරු සේවා ව්‍යවස්ථාවේ. ඒ අනුව හැම ගුරුවරයෙක්ම අති දුෂ්කර හෝ දුෂ්කර පාසලක අඩුම ගානේ අවුරුදු 3ක්වත් වැඩ කරලා තියෙනවා. අති දුෂ්කර හෝ දුෂ්කර පාසලක අඩුම ගානේ අවුරුදු 3ක්වත් සේවය කරලා තියෙන්න ඕන. ඒත් එහෙම නැති කෙනෙක් ඉන්නවනම් එහාට දාන්න ඒ සේවයට අවස්ථාව දෙන්න ඕනේ දුෂ්කර සේවයේ. ඊළඟට අපහසු නොවන පාසලක අවුරුදු 4යි. අපහසු නොවන පාසලක අනිවාර්ය අවම සේවා කාලය අවුරුදු 4යි. ඒ අවුරුදු 4ක් යා අපහසු නොවන පාසලක ඉන්නම ඕනේ. එයා ඉන්න ඕනේ. ඒක දෙන්න ඕනේ. ඊළඟට පහසු පාසලකට ආයත් පාසලක අවුරුදු 8ක් ඉන්න දෙන්න. පහසු පාසල් වර්ගයට ආයත් පාසලක අවුරුදු 8ක් අනිවාර්යෙන් උපරිම. ඊට වැඩිය ඉන්න බෑ. දැන් අති දුෂ්කර පාසලක නම් අවම අවුරුදු 3යි. අති දුෂ්කර පාසලක නම් අවම අවුරුදු 3යි. අවුරුදු 3ට වැඩි ඉන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට එච්චර ප්‍රශ්නයක් නැහැ. කැමතියි ඉන්නවා සමහර. තමන් ගෙවල් ළඟ ඉස්කෝලේ තියෙනවා නම් ඒක අති දුෂ්කරයි නම් ඒකට යන්න කැමති අවුරුදු 10ක් 15ක් වුණත් ඉන්න කැමති ඒ වගේ මොකද ගෙදර ඉඳන් යන්න පුළුවන්. ඒව මේ ප්‍රශ්න චටක් ගාලා පයින් එන්න දුර ඕවා ගැන හිතන්න. එතකොට අවම වශයෙන් අවුරුදු අති දුෂ්කර පාසලක හෝ දුෂ්කර පාසලක අවම අවුරුදු 3යි. එතකොට අපහසු පාසලක අවම අවුරුදු 4යි. අවම 4යි. පහසු පාසලක උපරිම 8යි. අරට වැඩිය ඉන්නද? එයා උපරිම කියලා දාලා තියෙන්නේ මොකද? අර දුෂ්කර අයට ඉන්න නැත්නම් ඉඩ දෙන්න. මේගොල්ලොම මේ වගේම කැරි ඉන්නවා. ඊළඟට වඩාත් පහසු පාසලක නම් උපරිම අවුරුදු 6යි. ඕක තමයි තියෙන ඉන්න පුළුවන් කාලය. ඔයිට වැඩිය ඉන්න දෙන්න එපා කියලා කියන්නේ. ඔයිට වැඩිය ඉන්න දෙන්න එපා. අනිත් අයට අවස්ථාවල් දෙන්න ඒ මේ කරලා මේක බැලන්ස් කරගන්න මේ මාරු මණ්ඩලයට මේක කරන්න වෙනවා. ඕක හරි වැදගත්. ඔය සේවා කාර්යයට ඔන්න ඔය කරුණු දෙක තමයි මාරු මණ්ඩලයේදී සලකලා බලන්න තියෙන්නේ. ඊළඟට මේකෙදී මේ මාරු මණ්ඩලයේ තවත් කාරණයක් සලකලා බැලිය යුතු එකක් තියෙනවා. ඒක මේ සේවා කාලයේ පිළිබඳ කාර්යය මම ඉස්සෙල්ලත් කිව්වා. පත්තිෙන් ලිපියේ තියෙනවා විශේෂ කොන්දේසියක් දාලා ඒක බලන්න ඕනේ. ඒ කියන්නේ දුෂ්කර පාසලක අවුරුදු 3ක් සේවය කළ යුතුය කියලා තියෙනවා නම් ඒක 5ක් සේවය කළ යුතුය කියලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මුල්පත්තිම ලබාගත් පාසලේ අවුරුදු 5ක් සේවය කරන්න ඕන. වෙන එකට ඉල්ලන්න බෑ. එහෙනම් පත්තිනි ලිපියේ තියෙනවා නම් අන්න ඒක බලන්න ඕනේ මේ මාරුපටලේ මාරුපට ඉස්සෙල්. ඒකද පත්තිනි බලධාරියාගේ කොන්දේසි ටික වෙනස් කරන්න බෑ. දැන් එක්කෙනෙක් කරන දස අවුරුදු මාරුවීම් කියන්නේ මොකද්ද කියලා. දස අවුරුදු මාරුවීම් කියන එකක් ඇත්තේ නෑ. ඒකත් අර මේ මාරු වාර්ෂික ස්ථාන මාරුවීම් වලදී මාරු මණ්ඩලයේ දැන් උදාහරණ ජාතික පාසල් ලොක් තියෙනවා. ජාතික පාසල් තමයි මොකද මේ ජාතික පාසල් ගුරු මාරුවීම් කෙරුම් නැතුව කාලයක් තිස්සේ එක සැරේ මාරු කරන්න තීරණය කරා. ඒ තීරණය කරලා බලනකොට
එක ඉස්කෝලේ අවුරුදු 15 20 ඉන්න ගුරුවරු 8 10 ඉන්න ගුරුවරු ගුල්ලෝ ඉන්නවා. අවුරුදු 5 කියලා ගතත් මුළු ජාතික පාසල් ඔක්කොම මාරුක. ඒකට ලොකු කඩාවැටීමක්, බිඳ වැටීමක් තිබුණා. ඒක නිසා ඒගොල්ලෝ මාරු කර අවුරුදු මට මතක අවුරුදු 10ක් හරි 12ක් හරි 11ට වැඩි. දස අවුරුදු මාරුවීම් කියලා ජාතියක්, පස් අවුරුදු මාරුවීම් කියලා ජාතියක් නැහැ. වාර්ෂික ස්ථාන මාරුවීම් කියන්නේ. ඒකෙදි සේවා කාලය බලලා මාරු කරන්න පුළුවන්. ඉතින් ගුරුවරයෙකුට මාරුවක් ඉල්ලන්න ඕනේ කියලා හිතෙනවනම් මේ දැන් මම මේ ඉස්කෝලේ දැන් අවුරුදු 3ක් හිටියා මට ඇති මේකේ හිටියා. යන්න ඕනේ අහවල් ඉස්කෝලේ කියලා හිතෙනවනම් මේ මාරුම මේ මාරුවෙන් ඉල්ලුම්පත් දැම්මලා මාරුවක් කරන්න පුළුවන්. ඒකට ඒ මාරුවෙන් දෙන්න තමයි මේ මාරු බණ්ඩලේ පිළිවන්නේ. ඒකට හිතෙනවනම් දැන් මගේ ළමයා දැන් ඉස්කෝලේ එක වසරකට දාගන්න ඕනේ. හරි ඉස්කෝලේටවත් දාගත්තොත් තව මේ ඉස්කෝලේට දාගන්න මා ටවුන් පැත්තට ගියන ළමයා ඉස්කෝලේ දාගන්න ගියා හැකි වගේ හිතෙනවනම් මාරුවක් ඉල්ලලා ඒ යන්න අවස්ථාව තියෙනවා. ඒකට ඒක තමයි මේකේ. ඒකට තමන් ඉල්ලන ඉස්කෝලේ හම්බුනේ නැත්තම් ඉතින් වෙන ඈතකක් දැම්මොත් උන අභියාචන දෙන්න මම දරුවා දාන්න ඉන්නේ අවල් ඉස්කෝලේ මට දරුවත් එක්ක යන්න බෑ. ඒක නිසා මේ මේ ඉස්කෝලේ දෙනු මට දරුවා ඒකට දාලා ගියා. ගන්න ඒ ආදිවාසීන් අභියාචන එනවා. එතකොට එතකොට සලකලා බලන්න පුළුවන්. රයිට්. එතකොට ඔය 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 තමයි දස අවුරුදු මාරුවින් කියලා ජාතියක් නැහැ. පස් අවුරුදු මාරුවින්, අට අවුරුදු මාරුවින් මෙහෙම එකක් නැහැ. වාර්ෂික ස්ථාන මාරුවින් තියෙන එක කියන්නේ ඇනුවල් ට්‍රාන්ස්ෆර්. අවුරුද්දට එකයි. ඒක කෙරෙන්නේ. එතකොට දැන් ගුරුවරු මාරු කරනකොට දැන් වෛද්‍යවරියන් මාරු කරන්නේ ඔන්ලයින් සිස්ටම් එකට. ඒගොල්ලෝ ඩේටාබේස් එකට ඔන්ලයින් තමයි ඇප්ලිකේෂන් එක දාන්නේ. ඒ එතකොට ඔන්ලයින් තමයි ඔක්කොම ප්‍රොසෙස් කරලා මේ මාරුවීම කරන්නේ. ඒ ඒගොල්ලෝ මාරු කිරීම ලේසි. ලිපිකරුව මාරු කිරීම හරි ලේසි. ලිපිකරුව කොහෙට මාරු කරත් කොයි කාර්යාලයට ගියත් ඒකට විෂයක් නැහැ. එතන බලන්නේ ඔළු ගෙඩි තමයි. අටක් කිදියද මාරු කරාට පස්සේ අටක් ආවද කියලා බලනවා. ඒක දැන් ගුරුවරු මාරුවට සංකීර්ණයි. ඒකට එතකොට ඒගොල්ලෝ මාරු කරන විෂය බලන්න ඕනේ. ඒ විෂය තියෙන ඉස්කෝලේට යන්න ඕනේ. ඒතර සමාජලාට ගුරුවරේ ගුරුවරේ අපි හිටමුකෝ කිසියම් ගුරුවරයෙක් ඉන්නවා. එයාගේ එයාගේ පත්වීම බුද්ධාගම වෙයි. එයා චිත්‍රවලට අති දක්ෂයි. එතකොට ඉස්කෝලේ ඉන්ඩිවිජුවල් ප්‍රති චිත්‍ර ගුරුවරෙක් නැත්නම් අර අර ගුරුවරට බුද්ධාගම අතර චිත්‍රයක් දෙන්න. එතකොට එයා මාරුලා ගියාම මේ ඉස්කෝලේ බුද්ධාගම කෙනෙකුට උන චිත්‍රයක් තෝරන. ඉතින් එතකොට එතකොට ලොකු දැන් බුද්ධාගම ගුරුවරයා මාරු කරාට චිත්තක් කරන්න නිසා එයා ගියාට පස්සේ ආපහු එන්න ඕනේ චිත්‍රයක් කෙනෙකුත් එන්න ඕනේ බුද්ධාගම කෙනෙකුත් එහෙම නැත්නම් ආයෙත් චිත්‍රයයි බුද්ධාගමයි දෙකම පුළුවන් කෙනෙක් එන්න ඕනේ. එහෙම අය නැහැ. එහෙම අය එතකොට ගුරුවරු මාරු කිරීම ඒක නිසා සංකීර්ණ. සංකීර්ණ ක්‍රියාවලිය තමයි ගුරුවරු මාරු කිරීම. මේ මේ සංකීර්ණ ක්‍රියාවලිය සමහර කලාපවල අපි දැකලා තියෙනවා. මේ මාරුවීම් හරියටම ඒ નિયમિત කාලෙටම තමා හරියටම මේ මාර්ගයෙන් ඔක්කොම කරන්න ගිහිලා ප්‍රතිඵල හිටන් කඩාවැටෙන කලාප අපි දැකලා තියෙනවා. ඒකට ඒක නිසා මේව බොහොම පරිස්සමෙන් සූක්ෂමව කරන්න මේකේ අවසාන අරමුණ මම කියවනේ අර ළමයින්ගේ සුභසාධනෙ සැලසෙන්න ඕන. ගුරුවරුන්ගේ සුභසාධනෙ සැලසෙන්න ඕන. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ යන්න ඕන. ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය ඇති වෙන්න ඕන. එතකොට බීෙන් සැකෙන් තොරව අනිසි බීකින් තොරව සේවය කරන්න පුළුවන් වෙන්න ඕන. සේවා තෘප්තිය සැලසෙන ඕම මං කියවන ඉස්සෙල්ල. එතකොට ඒවට තමයි මේ කෙරෙන්නේ. දැන් මේ එක්කෙනෙක් අහනවා ප්‍රශ්නයක්. මේක අහලා තිනවා මම මේකට මේ අද උත්තර දෙන්නේ නැහැ වෙනදා සුත් උත්තරයක් දෙනවා. ඉන්න පාසලට තමන්ගේ දරුවා දාගන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට මම ඒක කියන්නම් පාසල සිසුන් ඇතුළත් කිරීම ගැන කතා කරන්න වෙලාවදී මම ඒක කියන්නේ. එතකොට මේ තමයි ඔය මාර්වීම් ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය. එතකොට මාර්වීම් ප්‍රතිපත්තියේ තව වැදගත් කාරණයක් තියෙනවා. මේ වයස අවුරුදු මේක ලියාගත්තර කමන්නේ මේ කොහොමද මේක වයස අවුරුදු 55ට ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය තියෙන එක වයස අවුරුදු 55ට වැඩි ගුරුවරු ඉල්ලුවොතින් හැර මාරු කරන්න බෑ. එහෙනම් 55ට වැඩි ගුරුවරු ඉල්ලුවොතින් හැර මාරු කරන්න බෑ. ඒගොල්ලන්ට ඉන්න දෙන්න ඕනේ මේ 55 නම් ඉතින් 60 වෙනකන් ඉතින් ඇදින්න දෙන්න ඕන. ඒගොල්ලෝ මාරු කරන්න බෑ. මේ වයසට ගියාම සමහර අය ඉතින් ගිලවල දාන අර නාකි වෙච්ච හරක් මසටි ගුරුනවා වගේ එහෙම කරන දැනුත් තියෙනවා. එහෙම කරන්න ඉඳ තියන්න බෑ. අවසානයේ විස්රාම ගන්නකම් සතුටින් සේවයේ තෘප්තිමත් වෙ දෙන්න ඕනේ. ඒගොල්ලෝ ඉල්ලීමකට හැර මාරු කරන්න බෑ. 55ට වැඩි. ඊළඟට සෞඛ්‍ය හේතු මත ගුරුවරයෙක් මාරුවක් ඉල්ලනවා නම් ඒවා සනාථ කරන වෛද්‍ය නිර්දේශ ඕනේ. මේක වෛද්‍ය මණ්ඩලයකට දාන්න උනත් තීරණය කරන්න පුළුවන්. ඒ නිර්දේශය ඇතුළු තමයි මේක ඕනේ. ඊට පස්සේ ගර්භණී මාතාවන් මාරු කරනවා. ගර්භණී මාතාවන් මාරු කරනකොට ඒ ගර්භණී මාතාවන්ගේ මාතාවගේ අභිමතයෙන් තොරව ස්ථාන මාරු නොකළ යුතුයි. නොකළ යුතුය කියන්නේ කරන්නම බෑ. ඒ කියන්නේ ගැබිණි ගුරුවරියක් ඉන්නවනම් එයා මාරුවත් මාරු කරොත් එයා කොහෙට හරි
එයාට එයාගේ කැමැත්ත නැතුව මාරු කරන්න බෑ. අකමැති තැනකට දාන්න බෑ. ඒකට ඒක ඒක එහෙම කෙනෙකුට ලැබිලා තියෙන එහෙම ලැබිලා විශේෂ අවස්ථාවක්. මොකද ඒගොල්ලන්ට මේ රැකවරණයක් තමයි ඒ දීලා තියෙන්නේ. එහෙම මාරු කරන්න බෑ. ඊළඟට ගර්භණී මාතාවක් මාරුවක් ඉල්ලනවා නම් එයාගේ ගර්භණී භාවයේ පදනම් කරගෙන එයා මාරුවක් ඉල්ලුවොත් දැනකට මම දැන් බබෙක් හම්බෙන්න ඉන්නේ ඒක මට මාරුවක් දෙන්න කියනවනම් ඒක වෛද්‍යවරු සනාථ කරන්න. ඒ ගර්භණී භාවය මාරු මණ්ඩලයේ මේ ගර්භණී භාවයේ සනාථ කරන්න ඒගොල්ලෝ අර යුරින් ටෙස්ට් අර මේ කරන්න ඉන්නේ. ඒක වෛද්‍යවරු කරලා මේ වෛද්‍ය වාර්තාත් එක්ක තමයි ඒක සනාථ කරන්නේ. ඒකට මාරු ඒ මේ නිකන් මම දැන් ගැප් ගෙන ඉන්නේ ඒකින්ද මට මාරුවක් දෙන්න කිව්වම ඒක සනාථ කරන්න වෛද්‍ය මාරු මණ්ඩලයට පුළුවන් කමක් නැහැ. ඒක වෛද්‍යවරයෙක් සනාථ කරපු වාර්තාවකුත් එක්ක තමයි ඒවා එන්න ඕනේ. එතකොට ඊළඟට දරුවෙක් ලැබුණු ගුරුවරියෙකුට දරුවෙක් ලැබුණු එක්කෙනෙකුට දරුවෙක් ලැබුව මාතාවකට තමන්ගේ දරුවට අවුරුද්දක් වෙන තමන්ගේ දරුවට අවුරුද්දක් වෙනකන් තමන්ට ආසන්න සේවාස්ථානයකට අනුයුක්තියක් ලබා දිය හැකි. يعني ඉල්ලුවොත් තමන්ගේ දරුවා අමාරුයි කියලා මට යන්න බෑ කියලා තමන්ට ආසන්න සේවාස්ථානයකට අනුයුක්තියක් తాවකාලික අනුයුක්ත කිරීමක් ලබා ගැනීම හිමිකම තියෙන. හිමිකම තියෙන. හිමිකම ලබා දිය හැකි. එතකොට ඒක ලබා දිය යුතුය කියලා නෙමෙයි තියෙන්නේ මේක. ලබා දිය හැකි. එතකොට කෙනෙක් ඉල්ලුවොත් තියෙන අවස්ථාවල් ඉදිරියට ප්‍රස්තාව බලලා ඉද ප්‍රස්තාවල් බලලා ඒ මාරුවෙන් දෙන කෙනාට තීරණය කරන්න පුළුවන්. මේ මා මෙයාට මේ අවුරුද්දක් මේ ළමයාට අවුරුද්දක් වෙනකන් මේ ගේලඟ ඉස්කෝලේ තියෙනවද නැද්ද කියලා ඒක සුදුසු කරුණු සලකලා බලලා තීරණය කරන්න පුළුවන්. හැබැයි එහෙම දෙන්න ඉල්ලන්න පුළුවන්. එහෙම දෙන්නත් පුළුවන්. නොදෙන්නත් පුළුවන්. ඒකේ තහනමක් නැහැ. බැනලා එලව ගන්න බෑ. එහෙම ඉල්ලීමේ අයිතිවාසිකමක් තියෙන. ඉල්ලන්න පුළුවන්. එතකොට එහෙම පුළුවන්. ඒක ඉල්ලපු සැනින් ඒක ඔක්කොම දෙනවා කියලා එකකුත් නැහැ. දෙන්න පුළුවන්ද අවශ්‍ය දෙයක් තියෙනවද කියන එක බලලා තමයි තීරණය වෙන්නේ දෙන්න පුළුවන්ද බැරිද කියන්නේ. එතකොට ඊළඟට තවත් සලකලා බලන්න පුළුවන් තව එක කාරණයක් තියෙනවා. තමන්ගේ පවුලේ සමාජිකයන්ගේ ඒ කියන්නේ තමන්ට ඍජුවේ බලපාන පවුලේ කවුරු හරි ඉන්නවනම් ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වයන් ගැන ගැටලුවක් තියෙනවනම් එතකොට ඒකත් මේ මාරු මණ්ඩලෙදි සලකලා බලන්න පුළුවන්. විශේෂයෙන් අසනීප තාත්ත කෙනෙක් ඉන්නව නම් එතකොට තමන්ගේ ස්වාමී අසනීප වෙලා නැත්නම් බිරිඳ අසනීප වෙලා නම් දරුවෙක් අසනීප ඉන්නව නම් ඒ වගේ කාරණයක් මාරු මණ්ඩලෙ ඉදිරිපත් කළොත් ඒක සලකා බැලීමේ හැකියාව මේ මාරු මණ්ඩලයට තියෙන සලකලා බලන්න පුළුවන්. කවුද කලත්‍රයා දරුවන් හෝ දෙමෝපියන්? ඔය කලත්‍රයාගේ දෙමෝපියන් මේගොල්ලෝ මේ තුන්ගොල්ලගෙන සලකලා බලන්න පුළුවන්. තමන්ගේ කලත්‍රයා නැත්නම් දරුවෝ නැත්නම් තමන්ගේ කලත්‍රයාගේ දෙමෝපියන්ගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් අභියාචනයක් කරොත් මේ මාරු මණ්ඩලෙට ඒක සලකලා බලන්න පුළුවන්. අල්ලපු ගෙදරක කෙනාගේ අසනීප තත්ත්වයක් ඒවා සලකලා බලන්න නෑ අරක පුළුවන්. මට තප්පරයක් දෙන්න. රයිට්. එතකොට ඒ ටික සලකලා බලන්න පුළුවන්. එතකොට ඊළඟට මේ මාරුවෙන් සම්බන්ධයෙන් තව වැදගත් කරුණු දෙකක් විතර තියෙනවා. එතකොට මම ඒක ඉවර කරනවා. එතකොට අභියාච මාරුවීමක් සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරපුවාම ඉතින් හිතමුකෝ මේ මාරුවීම සම්බන්ධයෙන් මාරුවක් දුන්න කෙනෙකුට. එතකොට මාරුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරනවා. අභියාචනයේ ඉදිරිපත් කරලා අභියාචනය පිළිබඳව තීන්දුව තමන්ට ලැබෙනකම් ඉන්න තැන ඉන්න පුළුවන්. අභියාචනයක් තමන්ට මාරුවක් දුන්නා ඒ මාරුවට තමන් සතුරු නැහැ. ඒකට අභියාචනයක් ඉදිරිපත් කරන අභියාචනා මණ්ඩලයට ඒ අභියාචනයේ විසඳිලා එනකම් අභියාචනයේ සම්බන්ධයෙන් තීන්දුවක් එනකම් ඉන්න තැන ඉන්න පුළුවන්. එතකොට ඒක එක විශේෂ අවස්ථාවක් වුණොත් ලැබෙනවා. එතකොට ඔය ටික ඔය ටික අපි සලකලා බලන්න ඕනේ කරුණු. ඊට පස්සේ ගුරුමාරු සම්බන්ධයෙන්
guru maru sambandhayen tawa wedagath karunak dekak tiyenawa ekak tamai me guru maru sambandhayen oy mona kathawa tibunath mona mekak tibunath meke ekak tanaka tiyenawa ayatana sangrahaye thunweni pariccheyade විධිවිධාන වලට අනුකූලව කටයුතු කිරීම පිළිගත යුතුය කියලා. ඒ කියන්නේ ඒක ප්‍රතිපත්තිම වශයෙන් කියන ආයතන සංග්‍රහයේ තියෙන්නේ කියලාම රජයේ සේවකයන්ගේ ස්ථාන මාරු සිදු කර යුතු ආකාරය සම්බන්ධයෙන්. ආයතන සංග්‍රහයේ තුන්වෙනි පරිච්ඡේදය. මේ ගුරු මාරු ප්‍රතිපත්තියේ මොකක් තිබුණත් අරක ප්‍රතිපත්තිමේ වශයෙන් පිළිගන්න ඕන. අරක ප්‍රතිපත්තිමේ වශයෙන් පිළිගන්න ඕන ආයතන සංග්‍රහයේ තුන්වෙනි පරිච්ඡේදය. ඒක වැදගත්. ඊළඟට මේ ගුරු මාරු ප්‍රතිපත්තිය මනිකන් අමැති කේ අමාත්‍යංශයෙන් ලේකම් මදලා අත්සන් කරලා ලියුවා නෙමේ මේක අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් මත ඇවිල්ලා අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් මත තමයි මේක ඇවිල්ලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ එතකොට මේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් ආපු ගුරු මාරු ප්‍රතිපත්තිය පදනම් කරගෙන පලාතේ ගුරු මාරු ප්‍රඥප්තියෙන් හදාගන්න පුළුවන් හරි හදා එහෙම හදා කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ ජාතික ගුරු මාරු ප්‍රතිපත්ති කරුණු අභව වල යන්න. ඒකට ඕක තමයි මේ තියෙන කාරණා. පළාත් සභාව වල ඇත්තටම ඒ පළාත් වලට අනු ආ ඒකට අනන්‍ය වෙච්ච ගුරු මාරු ප්‍රඥප්ති. පළාත් සභාවට ප්‍රතිපත්ති දැනන්න බෑ ප්‍රඥප්ති දැනන්න පුළුවන්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට පළාත් සභාව සම්මත කරගත්ත ගුරු මාරු ප්‍රඥප්තින් තියෙනවා. ඒ හැබැයි ඒවා මේ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුගත වෙන්න ඕන. එතනින් එහාට යන්න බැ ඒක ඇතුලේ තමයි ඉන්නේ. ඒකට ඔන්න ඒ කරුණු ටික තමයි මේ ගුරු මාරු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන කරුණු.